అమ్మే అని లుక్ అయ్యాయను. ඕකේ තියෙන්නේ මගේ පොත් වගේ කුයි මේ වෙන බඩු විතරයි. ඕ මං හිතුවා උගතයි තේ කොහේ අතත් පොත් ටිකක් උස්සගෙන යන්නේ. එහෙනම් මේක පුතාගේ කාමරෙටම අන්න. රංජිනිත් එනකොට ඒ වගේ වෙලා වෙයි නේද? ඔව් රංජිනිත් හවස් වෙනවා තමයි. අම්මේ රින්සි ගැන එහෙම මොනවද ආරංචි? කිසිම ආරංචියක් නැහැ. දැන් මාස දෙකකට විතර ලියමනක්වත් නැහැ. ඒ මොකද? ගාක් වැඩ ඇති. පෞගේ දවසල එහෙ පෝස්ටල් ස්ට්‍රයික් එකකුත් තිබුණානේ. දැන් මිනිහා එහෙ කාර්යයකුත් අරගෙන. අබැයි සුදුහාමිනේ කෝර රින්සි ලියව අපු මේ ෆොටෝ එක. අර බෙන්ච් එකට හේතු වෙලා අරන් තිබිච්ච ලස්සන ෆොටෝ එක. ආ ඒක අල්මාරි ලාච්චු ඇති. උදාට උණුසුම් ටිකක් දාන්න මොනවද නැද? නෑ අපිට ඇල් වතුර හොඳයි. අරකෙන් මුණ පීදාන පෙරෙල්ලා ගෙදර මිනිත්තු දැක්කොත් ඉතයි ලොකු පුතා බංකොලොත් වෙලා ගියේ. හැබැයි මම ගේන අල්මාරි තියෙනවා. උඩි පුතේ සුරතෙස්සා නැහැ නොරෙන්කෝ. මේක ගිහින් ලොකු අයට දීපන්කෝ. අයි මෙන්න තුවායි. ඕකෙන් වැඩක් නැහැ පොඩ්ඩෝ. මගේ තුවායෙන් පුළුවන් තව මාස 6ක් වැඩ ගන්න. අනික මොනවාද තුවාය? දෙකට ලැබිලා සරමින් පියා ගන්න.
අම්මා පාපිට තාම නැහැනේ මේ යූසී එකෙන් වෝටර් සප්ලයි. වතුර සප්ලයි එක මොනවටද මෙච්චර හොඳ ලිඳක් තියාගෙන? සා පයිප් තිබුණා නම් අපිට ඒක කොයිතරම් පහසුවත් බලන්න පෑ දැන් මේ ටවුන් වල ස්ලම්ස් වලින් නැන්ට පයිප් තියෙනවනේ. ලබා ගන්න දෙයක් ටිකක් මාන්සියලා ලබා ගත්තාම මොකෝ? හැමදේම ලේසියට තියෙනකොට මිනිස්සු මේ ලෙඩ් වෙනවා. සන්දිලගේ තාත්තා පොඩ්ඩක් එනවද? මං කඩේට යන්න. ඕපෝට් එකේ ප්ලේන් එකක් කඩාගෙන වැටලා 45 දෙනෙක් මැරිලා. ආ නියත මෙහෙමත් විනාශ සිද්ධ වෙනවනේ. අපේ රීෂ්ලි පුතා එහෙම වයි මොනවට වැඩිය එහෙම යනවත් දන්නේ නැහැ. දීමනක් දාන්න ඕන. වැඩි ඕවා එහෙම යන්නේ පැයි කියලා. මට මෙහෙට මාරුවක් ලැබුණා. හැබැයි මම මේ අහන්න කියලා ගියේ හිටියේ. එනම් මිස්ටර් සිල්වා වරුන්දු ඉෂ්ට කරා. මිස්ටර් සිල්වා කවුද? මිස්ටර් සිල්වා කවුද කියලා ඇහුවා. උන්නේ තමයි ඔක් කරලා දුන්නේ. ඔය මාරු කළේ. හොඳ වැඩගත් මිනිස්සෙක්. හරි කෙලුම් කාර්යය. මම දවසක් කිව්වා අපේ ලොකු පුතා මේ උංග කාලෙක ඉඳලා ඈත පළාතක ඉන්නවා කියලා මේ ළඟට මාරුවක් හදලා දෙන්න කියලා. කරලා දෙන්නම් කිව්වා. ඕම් කරලා දීලා තියෙන. කවුරුවත් කරපු එකක් නෙමෙයි. මම තුර පළාතක වැඩ කරන කාල සීමාව ඉවරයි. ඉතින් මාරුව ලැබුණා. මේක බලෙන් අරගත් එකක් නෙමෙයි. කාලය සම්පූර්ණයි මාරුව ලැබුණා. මරණ ගෙදරදී කතාවක් කියෙන් පැත්තේ අර මං දැකලා හලෝ කියාගෙන ගියේ. උත් නැහැට කරන්න බැරි දෙයක් තියෙනවා. මේ සීනි හරි පල්. ඇඳි තුනක් දාලා ගාන. මම මේ කල්පනා කරේ ලබන මාසේ පෙන්ෂන් එක ගත්තම යන්න ඕන මිනිහ හම්බ වෙන මොන හරි අරගෙන. දෙයිතින් අරකු බෝතලයක් තමයි හොඳ. බෝතලයක්? ඕ ඉතින් බෝතලයක් නම් ඔයාටත් පොඩ්ඩක් බොන්න බැරිය. හැබැයි ලොකු පුතා මෙහාට මාමිලා කියන්නේ? ඔව් හෙට ඉඳන් අලුත් වාරයකට. ආ හැබැයි හෙට මේ ඉස්කෝලේ පටන් ගන්න. කොහොමද මාමිලා කියන්නේ? හැබැයි මේ මහරගමට මහරගමට මේ කොළඹ හයි ස්කූල් එකක් අල්ලගන්න තිබුණා නේ. මෙහි ඉඳන් මහරගමට තියෙන්නේ 70යි. කොළඹට තියෙනවා 70ක්ම 10යි. ඉතින් පිස්සුවට යන්නේ කොළඹට. ඒක නම්බු විනේ පුතා. ටිකක් තත්ත්වයක් ඇතුව ජීවත් වෙන්න බලපංකෝ. මහරගමට එන්නේ නැති බැරියුම්. උන්ට උගන්වන්න නැහෙන එක මට බොහොම නම්බුයි. ගමේ රස්සාව කරනකොට කිසි තැනක් නැහැ. ඒකයි මම මේ ගෙව්වේ. එන ඉතින් ගමේ ජීවත් වෙන එකක් තැනක් නැති වෙලා.
අංකල්! අංකල් බලදේවාව නේද? ඔව් ළමයා. මම මාරුවෙම කදලා දුන්නානේ. කොහටද අංකල්? දැනට මහරගමට. ළඟදිම කොළඹ රෝයල් එකට නැත්තම් ආනන්දෙකට හම්බෙයි. කිව්වට මං මිස්ටර් සිල්වාට කියලා කලම්බෝ හයිස්කූල් එකට ට්‍රාන්ස්ෆර් එක ආදෝ ගන්න. තාත්තෝ කියන්නේ නේද අපේ ඉස්කෝලේ ඉස්සර අපිට පදිච්චලා ඉන්න මිස්ටර් සිල්වාද? ඔව්. ඒ හාල් දන්නේ නැද්ද? එයා මේ මීට මාස 4කට ඉඳලා ඉස්සලා මැරුණා. ඈ? ඇත්තද? ඒ වුණාට මං දන්න තව හුඟක් දෙනෙක් ඉන්නෝ এডুকেෂන් මිනිස්ට්‍රි. සේවක වී හුම්රති පටෝනෝ පටෝනෝ පොල් පටෝනෝ වගේ මාර්ගමි ගැයි බහිනකොට ඇඟපත තලලා දැම්මා වගේ. ඕවා මොනවාද ළමයෝ, මම වැඩ කරන පළාතේ ඔහොමටවත් බස් එකක් නැහැ. දවසකට 70ක්ම 3-4ක් පයින් බඩ ගන්නවා මම. අනේ මන් දන්නේ මය නම් කකුලුත් රිදෙනවා. ඉතින් ඔය ස්කූටර් එක ගන්න පුළුවන්ද? අනේ මේ 390 යන්න. ඔය මේ සුනිවල් එහෙම තවත් පරක් වෙනවා දෙන්න. අනේ මන්ද ඒ වගේ වැඩ. ඇයි මොකෝ? එයා රෑවිලක් ගෙදරේනවා. රෑවිලක් කිව්වේ? මොනවද ඉතින්? ෆිල්ම් ෂෝට්ස් යනකොට. ඉතින් හැමදාම පරක් වෙනවද උඹ? උඹ කොහමද පොඩ්ඩ? ඉස්කෝලේම යනවද? දැන් සිලබස් එහෙම ඉවරයිද නේ? ඔව් එයි දැන් වැඩි හරියක්ම කරන්නේ නිබන්ධන. දැන් ඉතින් ලොකු පුතත් අපේ ළඟ නිසා මට ඉතුරු වෙලා තියෙන්නේ අපේ පොඩි එකා ඒකට කරගන්න එක. සූරතෙස්සට නම් වරදෙන්නේ නැහැ. ඔව් ඔව් ඔව්. පොඩ්ඩට පුළුවන් CS ඔෆිසර් කෙනෙක් වෙන්න. දැන් මම රස්සාව කරන කාලේ අපේ කන්තෝරුවට ආව ස්ටාෆ් ඔෆිසර් කෙනෙක්. මිනිහා තරුණයා හරියට අපි ඔය සුනිවල් වගේ. මිනිහාගේ වැඩේ පොත් කියවනවා. ලියුම් අස්සම් කරනවා පොත් කියවනවා. ලියුම් අස්සම් කරනවා පොත් කියවනවා. පස්සේ මිනිහා CS ඔෆිසර් කෙනෙක් වුණා. උපදිසාපති වුණා. දිසාපති වුණා. ඇසිස්ටන්ට් පර්මනන්ට් සෙක්‍රටරි වුණා. දැන් සෙක්‍රටරි. දැන් රට ගිහිලා තියෙනවා තුන්සරයක් විතර. බලන්න එපා යන්නේ ලාන්සර් කාර්යයකින්. රත්නපුරේ පැත්තේ මැණික් මුදලාලි කෙනෙක්ගේ දුවෙක් බැඳලා. ලක්ෂ 8යි දැවද්ද? උඹට කොහොමද වැඩේ? මගේ එකෙක් හරි ඉඳී ඔයි වගේ වාසනාව තියෙන. නැද්ද සුදුවා? ඒ වුණාට බලංගොඩ හොඳයි. මෙහාට වඩා හරි නිෂ්කලංක පැත්ත. අනික ආශ්‍රයයට වැටුන අය මේට වඩා හුඟක් හොඳයි. අයියා හැමදාම බලංගොඩ ඉන්න දිහාගෙන ඉන්නේ. වෙන මිනිස්සු ගමට මාරුවක් ගන්න බැරුව දුක් වෙනවා. ඒ වලට අයියා මෙහාට ආපේක මට නම් හොඳයි. මොකද මන්න දන්න ගොඩක් දේවල් අයියා ඉගෙන ගන්න පුළුවන් නේ. ආ අයියා දැන් ආයේ. ඕ දැන් ටිකක් වෙලා. ආපෝ යා නින්ද ළඟට ගියොත් පෑ කිසි ඇඟ හැම යන්න හොදනවා. ඊට කලින් මං යන්න ඕන. දැන් තමයි ඔක්කොමල එකතු වුනේ. එමනම් අපි ඉස්කෝලේ යන කාලේ වගේ තමයි. එමනම් සේරම ගෙදරින්ම රස්සාවල් වලට යනවා. ප්‍රින්ස්ලේගේ රස්සාවක් තිබුණේ නැති ඉඳනේ රට ගියේ. එයා ඉතින් නියේ හිටියන රස්සාව හොයාගනි. ආපෝ මේ රස්සාවල් කරනවට වැඩිය හොඳයි එහෙ ගින් හිඟා කනේ. අපි වගේ අඩුපඩියකට බාල්දි වෙනවට වැඩිය නරකද එහෙ ගින් පොඩි රස්සාවක් කරනානි හම්බ කරන්නේ. මට නම් මේ රස්සාව හොඳටම ඇති. පේන විදියට නම් උඹලටත් නරකක් වෙලා නැහැ මේ හිඳලා රස්සාව කරද්දි. මනුෂ්‍යයෙකුට මොළයක් තියෙනවා නම් මොළේ භාවිතා කරලා වැඩක් කරනවා නම් වරදින් නැහැනේ. ඔය තීරුම් ගන්න බැරි කරන්න ගිහින් තමයි අමාරු වෙන්නේ. තාත්තා කන්නේ නැද්ද දැන්? නෑ මම කන්නේ නැහැ. තාත්තා පෙන්ෂන් පාටි එක දාන.
පෙන්ෂන් පාටිකක් ඔය දාද්ද? ඒකේ වෙලද සුමාර දෙකක් විතර වෙනවා. ආ. එහෙනම් අයියා මෙහාට මා වෙලා අපි ඉඳ තාත පාටි දාගන්න. මුහුදේනා මුගිරීලා. ඉස්සර නම් තාත පාටි ගත්තද? කනක් ඇහිලා ඉන්නේ නැහැ. ගෙදර එකම ගාන ගෝට්ටිය. සින්දු කියයි නටයි වෙන මොනවද නැත්තේ? ප්‍රේම මනෝ අරගීත කියලා රින්ස්ලි අයියයි තාත්තයි නටනවා අපි සින්දු කියනවා ෂ බලන්න එපෑ බිස්ටේක් කට්ලට්ස් ඔම්ලට් ෂ ඔක්කොම කෑම ජාති පඩිදාට තාත්තටම දැන් වැටහිලා තියෙන්නේ ඒවැ තේරුම් නැති දේවල් කියලා. මේක තමයි ඔය දැන් පැත්තකට වෙලා තනියෙන් නිශ්ශබ්දව විනෝද වෙන්නේ. පිස්සු ඇදෙනවා අනේ මේ තාත්තගේ පාටිත් පාටිද මොකද්ද තාත්තේ මේකේ තේරුම තාත්තා පෙන්ෂන් අරගන්නවා සුමානගේ වියදම් දවසින් ඉවර කරනවා ඊට පස්සේ ඉතින් හුලම්බොල කන්නේ නැද්ද? දැන් උගහ රෑ වෙලානේ. යක්. ඔව් කම්. ඔක්කොම කෑම කාලා බිදිය ගන්න ගොයිල්ල.
ඒ පොඩ්ඩ නයිද බා වෙනද කීයට හරි මම හැරෙනකල් නිදාගෙන ඉන්න මිනිහා අද හැරලා තින්නේ අපූර්වට. තේහදන්නේ කීයටද? ඔක්කොම නැගිට්ටට පස්සේ වෙන වෙනම තේහදන්නේ සීමිතය කුල වැඩිපුර යනවා කියලා. මාහැර වෙන කෙනෙකු පතන්නේ මම මගේ වචනය වෙනස් කරන්නේ. අන්න කුණු කෙල සින්දු ඇහෙන තන්ජිනි ඔක්කොටම තේ හදපන් මට මේ තව ඉන්දියප්පන් තම්මන්න දෙන්න මොහන්ද මොන්ද අනිකට අනිකට තරල් පසෙන්නේ කොඩු දවල්ලන නැති සංජනී ලොකයට තේක ගීතීපම් ඔන්නේ ඔන්නේ සදාගෙන ඔළු මලේ එලේ දමාදු සුදට සුදි Good morning, Mr. Veerasekar. Morning, morning, morning. කොහොමද දැන් අර අසනීප ගතිය එම හොඳේ? තුනටි අමාරුව තාම කියන්න තරම් ගුණයක් නෑ මිස්ටර් වීරසේකර්. ඇරපිය ඇරපිය ලුසිය දොර ඇරපිය ඇරපිය ලුසිය දොර ඈපොඩ්ඩු සුනිමල් හැමදාම මේව සින්දු කියනවාද? අපෝ යෝයි උදේට මල කරදරේ. ඔය එඩ්වඩ් නඩුකාරයා උදේම නැගිටලා වැව වටේ යන රවුමක් බල්ලත් එක්ක. මටත් හිතෙනවා ඒ වැඩේ කරන්න කියලා. ඕක මේ හරිය සෞඛ්‍යයට හොඳයි. හැබැයි මිස්ටර් වීරසේකරලගේ ඉස්සර හිටිය නේද බල්ලේ? අප් මොකද දැන් ඌ පේන්නේ නැහැ. බල්ලා ඉන්න ඌ ඉන්න. එන්ජෝ ලොකු පුතා ඉස්කෝලේ ඇරලා කැමට එනවා නේද? ඔව් අම්මේ කැම තියන්න මම එනවා.
ඊයමගේ ට්‍රිබල් එක නම් ෂුවර් මිස්ටර් විරසේකර්. මම යනවා රිසල්ට් එක බලන්න. ඇයි ට්‍රයිට් එන ගිහිල්ලා එන්නකෝ මේ. එක දවල්ලා දාංගතක් එහෙම අදින්න ආ. ආ හා. අම්මේ මයි අලෝ හා හා ඉක්කොලේ අම්මා කොමලගිය ඔව් තවම මට උගන්වන්න පටන් ගන්න බැරි වුණානේ මිස්ටර් සිරිවර්ධන එහෙම කොද මිස්ටර් බලදේව මම පත්වීම ලැබුණ දවසේ ඉඳලා බලංගොඩ ඉස්කෝලේ ඉගෙනුවේ ඒ ඉස්කෝලට ආවේ හුඟක්ම ගැමි ළමයි ඉතින් ඒගොල්ලන්ගේ විනය අතින් බැලුවාම පරිසරයෙන්ම හික්මීමක් ලැබපු අය. ඉතින් කොහොමද මෙහි ළමෙන්ගේ හික්මීම එහෙම? උගහක්ම දුර්වල. නෑ තව ටික දවසක් යාවේ මට බලදේවට හොඳටම තේරුම් ගන්න. තේරුම් ගන්න තමයි මම වෑයම් කරන්නේ. දැන් දවස් දෙකක්ම මම අභ්‍යාස දුන්නා. ඒ ගමම්ම එක් එක්කෙනාගෙන මම නිරීක්ෂණයක් කළා. තියෙන්නේ මගේ පන්තිය. තාම ඉතින් උගන්න ගන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් ඒක එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ. උත්සාහ අරගෙන බලන්න. මං හිතන්නේ නැහැ මිස් බලදේවට මේ වටපිටාවට පුරුදු වෙන්න අමාරු වෙයි කියලා. Thank you.
Stand up, everybody. Sit down. You, stand up. What is your name? My name is Bachaminder. You are one of the most indisciplined students in this class. Don't let me warn you again. You are here to learn. Therefore, you learn. Understand? Yes. Now sit down. You, stand up. What is your name? I am Saman Nikramathilaka, sir. You are the other culprit. The two of you are setting a very bad example in this classroom. Now, this is the last warning. Understand? Yes. You better behave. Sit down. I hope everybody understands this. පැනීම සුළු කොට තකනවා එය ඔබේ ඉරණම කිසිම එකක් බසයෙන් වැසගත් ගමන් පාර පනින්න තිබ්බා බසය යනතුරු ඉන්න දැන් ඉතින් පාර පනින්න මේ ඔබදන ඔබේ රැකවරණයට ඇප කැප වූ CTC ඊගල් රක්ෂණ සමාගමේ පොඩ්ඩක් ඉන්න මම පාර පනින්න යන්නේ මාදියා බලන්න මට පාර පනින්න ඉඩ දෙන්න පාර පැනීමට අවශ්‍ය විට අතෝසවා ඒ බව අඟවන්න වාහනේ නැවැත්වූ පසු පාරපන මේ ඕදන ඔබේ රැකවරණයට ඇප කැප වූ CTC ඊගල් රක්ෂණ සමාගමේ මේ උත්සාහවන්ත කවද හරි ප්‍රින්සිපල් කෙනෙක් කළා තමයි මිනිහා පස්ස බලන්න නැද්ද සුදුආමිනි ඔය ලොකු පුතා ආවන් පස්සේ පොණ්ඩා ඉස්සට වඩා හුඟාවක් උනන්දු වෙනවා පාඩම් ගැන වෙනදා මම ඇහැරවන්න යනකොට හොඳට මිනිහා අත් දෙක කකුල් දෙක අස්සේ ගහගෙන නිදි. දැන් නම් එහෙම නැහැ. ලොකු පුතා පාන්දර ඇහෙනකොට මෙයත් ඇහැරෙනවා. ලොකු පුතා කියලා ඇහැරෙනව ඇති. මිනිහට ඕවා හොඳට තේරෙනවා. දිව්ව තරමට තමයි ඇති. ඒ වගේ තමයි. පාඩම් කෙරුවු තරමට තමයි පාස් වෙන්නේ. අර මං කිව්වේ අපේ ඔෆිස් එකට ආපු ස්ටාෆ් ඔෆිසර්. ඔෆිස් එකට ආපු වෙලාවේ ඉඳලා පාඩම් ගන්න. අන්තිමේදී උපදිසාපති දිසාපති ඇසිස්ටන්ට් පර්මනන්ට් සෙක්‍රටරි දැන් සෙක්‍රටරි කොහොමද පාඩම් කරන්නේ ඇයි අපි අර කල්තිර තාප්පගේ පුතා විල්බර්ට් මිනිහා වතුර බාල්දික කකුල් දෙක ඔබාගෙන පාඩම් කළේ එහෙම කරපුවම නිදිමත නැහැ කියන්නේ රෑ එළි වෙනකල් පාඩම් කරලා 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 මෙඩිකල් කොලෙජ් ගියා දැන් දොස්තර හිතෝ ගානක් හම්බ කරා අතට පායට වැඩ කාර මිනිහා යන්නේ තර ආ හොඳ කාර්යයක දෙපැත්තම එක වාගේ කාර්යයක පදමන්දනේ જાති අර දෙපැත්තම එක වාගේ පාත් වෙලා තියෙන කාර් జాතියක් ලොකු ලොකු පාවිච්චි කරන කාර් జాතියක් වහින් තියෙනවා මොනවද ඒවට කියන්නේ නැත්නම් විප ගන්නේ ෆොක්ස් වගේ මම අන්න හරි ලොකු පාවිච්චි කරන කාර් జాතියක් නේ ඔව් හැබැයි හොඳටම ලොකෝ පාවිච්චි කරන්නේ බෙන්ස් පාජෝ ලාන්සර් ඒවත් මිනිහා ගන්නෙ දැන් මම අරන් තියනවා දන්නේ නැහැ කාලෙකට මෙහාට ආවෙත් නැහැනේ අපි ගියේ නැහැ එහාට යමුද අපි දවසක් එහාට බලන්න යමු යමු අපි යනකොට ලොකු පුතත් එක්ක කරගෙන යමු අඳුරලා දෙන්න මොනවා හරි ගෙනියන්න දෙන්න
ඇයි සිතුවාමිනේ රැට උයන් හාල් මදිද? මදිවාල්. ආලවල ඇයිලපු වීයට ටිකක් තියෙනවා සේරුව අපිට. ඒව කොටල ගන්න බැරි. එතකොට ඇති වෙයි. ඉතන කවුද? මිස්ටර් වීරසේකර. ආ මේනවා මේනවා. මිස්ටර් පෙරා ඉන්න පොඩ්ඩ මං එනවා. ආ එනවා එනවා මිස්ටර් පෙරා. ආ වාඩි වෙන්න පොඩ්ඩ. දැන් යන්නේ නැහැ. මං අරගෙන නම් දාලා එලා ඉස්සර ගන්න. කො බලදේව මාරු වෙලා ඇවිත්ලු නේද? ඔව් දැනට తాවකාලිකව මාර්ගම උගන්වනවා. ළඟදිම හම්බේ එකලම්බෝල් හයි ස්කූල් එකට ට්‍රාන්ස්ෆර් එක. හැබැයිට එයා ඉතින් ඉංග්‍රීසි ට්‍රේන් ටීචර් කෙනෙක් නේ. මොනවද මෙහි ස්කූල් වල උගන්වන්න තියෙන්නේ? අනිත් එක මෙහි උන්ට මොන ඉංග්‍රීසිද? ඒත් දැන් ඔය ඉංග්‍රීසි ඉගෙනගෙන ආව කොල්ල කුරුට රස්සාවල් කරන්නේ. කොහොමද? සුද්දන්ගේ කාලේ. ත පෙරලා අපේ පප්පට කිසිම ඕනකමක් තිබුණ නැහැ මාව මේ ක්ලැරිකල් පෝස්ට් එකකට යවන්න. එයාට ඕන කරලා තිබුණේ මාව කොහොම හරි එයා අඳුරන සුද්දෙකුට කියලා කොකනට් ස්ටේට් එකක ඕවර්සියර් වැඩකට දාන්න. මට එපා කරපු රස්සාව ඒක. මම මගේ යාළුවෙක් එක්ක ගියා මේ එයා අඳුරන සුද්දෙක් හම්බෙන්න පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ. මිනිහා එතන ඩිරෙක්ටර්. මොකද්ද නම මේ ස්ටවුඩ්ද මොකද්ද? ස්ටුවර්ට් ස්ටුවර්ට් කියලා. පස්සේ එයා මාව අඳුනලා දුන්නා. සුද්දා කිව්වා අපිට වාඩි වෙන්න කියලා. මම ඉතින් ඔළුව හොඳට නමලා මිනිහට කිව්වා "සර්, I am from a very respectable family and I am very well versed in English. I can speak very good English." සුද්දා කිව්වා එක සැරේටම නැගිටලා අතට අත දීලා. Very good, very good. Can I have a look at your certificates කියලා. පස්සේ මම ඔක්කොම සර්ටිෆිකේට් අරන් ගිහිල්ලා තිබුණා. matriculation certificate එක දැක්ලා මිනිහා කියනවා. Very good, very good. Come to work from tomorrow කියලා. පස්සේ මම ඊට පස්සේ ඉඳන් වැඩට ගියා. ඔන්න බලන්න මිස්ටර් පෙරරා. ඒ දවස්වල ඉංග්‍රීසි වල තිබිච්ච බලේ. මිස්ටර් වීරසේකර නම් ඉතින් සැනසille ඇඳට වැටුනේ නැහැ කි. ඇයි පවුල කවුරුත් මොනවා මොනවා හරි කරනවන්නේ. දරුවන්ට හරි ගියාම තමයි මිස්ටර් වීරසේකර දෙමව්පියන්ට හරි ගියා වෙන්නේ. මට නම් ඉතින් එහෙම වාසනාවක් නැහැ. මම මගේ දරුවා ගැන මිස්ටර් වීරසේකරට කියලා ඇති. අපිට නම් දෙයියන්නේ පිටින් ඒ අතින් කරදරයක් නැහැ. ඔය අඩුපාඩුවකට තියන්නේ අපේ මේ රින්ස්ලි පුතා අපි ළඟ නැති එක විතරයි. ඒත් ඉතින් එයා එංගලන්ත නිසා ඉතින් අපිට හිතට සැනසීමක් තියෙනවා. මිනිහට එහෙ හොඳ පඩියක් එහෙම ලැබෙනවනේ. අද සුද්දගාව වැඩ කරනකොට පඩි ගැන කතා කරන්න ඕනේ නැහනේ. මිනිහ හරි ධෛර්යවන්තයයි. මොනවා හරි කරනවා කියලා හිතුවොත් කොහොම හරි කරනවා. ඔන්න දැන් එංගලන්ත යන්න ඕනේ කියලා හිතුවා. මිනිහා කොහොම හරි ගියා. ඒක ඉතින් බලන්න අපිට කොයිතරම් නම්බුවද කියලා. කතාවට කිව්ව දාන් ඇදිලි බෑ. විශ්ටි පුතාගෙන් ලියවනක් ඇවිල්ලා. හැම මාසෙම එකක් වරදින්න. ගිය සැරේ කියලා වල තිබුණා මිනිහා කාර් එකක් ගත්තයි කියලා. කොහොම කොහොම හරි මොන මොනවා හරි වියදම් යන්න වැඩ තමයි පටලවා ගන්නෙ. සුදුවාමිනේ වෙන රින්ස්ලිගෙන් ලියමනක් ඇවිල්ලා. මොකද දන්නේ උග කාලෙක ලියුමක් නැතු තිබුණා. පිස්සුද? ගිය සුමාන ලියමනක් ආවා. ඊට සුමාන දෙහිකට ඉස්සෙල්ලා තව ලියමනක් ආවා.
මොනවද කියලා තියෙන්නේ? මොනවද කියලා තියෙන්නේ? මොනවද කියලා තියෙන්නේ? විස්ලියා සුද්ධියේ බැඳලා ගිහින් හෙට එන්නම් මිස්ටර් විරසේකර්. ආහා එහෙනම් අපි හෙට හදමු කොහොමද දාන් අතක්? මිස්ටර් බෙර එන්නකො 9ට විතර වරද්දන්න නැතුව. ආහා මහ විලි ලැජ්ජ නැති එකෙක්. එහෙමම කියන්නත් එපා. මිනිහව තමන්ගේ ජාතිය අමතක කරන එක විලි ලැජ්ජ නැති එක නෙමෙයිද? සුද්ධියෝ ලේසියෙන් අපේ කලුවම් වලට කැමති වෙන්නේ. රීන්ස්ලි අයියා සුද්ධිවත් හදලා ගනි. නිකා හිතහන් සුරිමල්, උඹ හිතන්නේ ඒකේ සිංහලකම ගනි කියලාද අපේ එක ගොඩ සුද්දෙක් කරනවා මිසක්? මහා විලි ලැජ්ජ නැති එකේ. එහෙමම කියන්නත් එපා. එහෙමම කියන්නත් එපා. මිනිහව තමන්ගේ ජාතිය අමතක කරන එක විලි ලැජ්ජ නැති එක නෙමෙයිද? සුද්ධියෝ ලේසියෙන් අපේ කලුවම් වලට කැමති වෙන්නේ. රීන්ස්ලි අයියා සුද්ධිවත් හදලා ගනි. නිකා හිතහන් සුරිමල්, උඹ හිතන්නේ ඒකේ සිංහලකම ගනි කියලාද අපේ එක ගොඩ සුද්දෙක් කරනවා මිසක්? මගේ බත්තිගේ පංගුවක් ඇට අමුයි පංගුවක් ඇට බැරි වෙන. මට බැරි වෙලා උඹට බෙදලා තියෙන්නේ අර හාල් වලින් අවුලු වී කොටලව යපු බත්. උඹට මොක කන්න බැරි නම් මට තියලා අර අනිත් මුට්ටියෙන් බෙදා ගන්න. ඉන්සියෝ ඕකව වටින වැඩක්ද කලේ? ඌ වීරසේකර පරම්පරාවේ වීරසේකරලා හොඳ වංශවත් මිනිස්සු. හොඳ කුලකාන්තාවෝ සරණ පාව ගන්න පුළුවන් මිනිස්සු. එහෙම එක වැඩි වරද්දක්. ඉස්සියට කොයි තරම් හොඳ තැනකින් කටයුත්තක් කරගෙන තිබුණා. එංගලන්තේ රස්සාවක් තියෙනවා, හොඳ කාර් එකක් තියෙනවා කිව්වම මොන කුලකාන්තාවද කැමති වෙන්නේ නැත්තේ? මගේ පාර්ශවයේම නම්බුව බින්ද. මක් කරන්න දැනේ? අම්මගේ පාර්ශවයටත් නින්දාවක් නිකලේ. අම්මගේ පාර්ශවයේ ආවට ගියාට තියෙන පාර්ශවයක් නෙමෙයි කියලා එක හිතුවේ නැහැනේ. දැන් ඉතින් මක් කරන්න? අපිට උම දරුවෙක් නැහැ කියලා හිතුව. ඔව් එහෙම හිත. සුභාමිනේ අඬනවා හැම මිස්ටර් පෙරරට ඇහුණත් දැන්. මේගොල්ලෝ ඉතින් ඔක්කොම ගොඩ සුද්දනේ. මේ හැම දෙයක්ම වෙලා තින්නේ තමන්ගේ තත්ත්වෙට ඉහලින් වැඩ කරන්න කියලා. උඹ බලපන් පොඩ්ඩ. හෙට අනිද්ද මේගොල්ලන්ට රින්ස්ලි සුද්ධියක් වබැන්දේක ලොකු නම්බුවක් වේ. හැබැයි මම ගමේ ඉස්කෝලේ ගන්නන එක ලොකුම නම්බුවක්. උඹේම බලාගෙන පොඩ්ඩෝ. මේගොල්ලන්ගේ මේ බහුබූතේම ඔළුවට අරගෙන මොනරක් වෙන්නේ නැහැ.
එහුණාද? එකාතකට එංගලන්තේ උනත් ඇතිනේ නම්බුකාර සුද්ධෝ. දැන් අපේ රටේ නම්බුකාර සිංහලෝ ඉන්නෝ වගේ ඒ රටත් ඇතිනේ නම්බුකාර සුද්ධෝ. අර ෆොටෝ එක පොඩ්ඩක් ගේන්නකෝ බලන්න. හරියට බලන්නත් දරුණානේ. ටිකක් මහරජනගේ හැඩරුව තියෙන. මොකද්ද නම කියලා දී? ඈන් ක්‍රිස්ටීන් ස්මිත්. ඈන් මේවි එලිසබත්. වා හොඳ නම්. මොකක් කියලාද ඈන්ගේ රස්සාව කියලා එවසි? රස්සාවක් ගැන මොකද කියලන්නේ? රස්සාවක් ඇති රස්සාවක් ඇති. රස්සාවක් නැතත් හොඳට සල්ලිය භාගය ඇති. පහුණ කිව්වා වගේ කියන්නම් ඔය මේ රින්ස්ලි අහුවෙන්නේ නැහැ හිඟන සුද්ධියන්ට. ඇන්ට හොඳට සල්ලිය භාගය ඇති නැද්ද සුදුම්? අනිත් එක එහෙ තියෙන රුපියල් නෙවෙයි පවුම්. හැබැයිද? පවුම්. ආමෙන්තු බතකදර පින්චින් ඉඳන් ඉන්න රෝද තුනේ බයිසිකල් එක මං ගිනාපු දවස. කීයට උර පොඩි එකක්. මම හැමදාම වැඩ ඇරලා ගෙදර එනකොට කොහමද බයිසිකල් එකක් කීකේ මගේ ඇඟේ දැවටනවා. බැරි මදන තමයි මං ඩිස්ට්‍රස් ලෝන් එකක් දාලා උර අරගෙන. මං සුදු ආමෙන්ටුවත් ඒක කියන්නේ. කොහොම තාත්තල කරන්න ඕන වැඩ. මේ බයිසිකල් එකේ පිටිපස්ස කෑල්ලයි රෝද දෙකයි තාම අර ධර්ම ඇස්ස උඩ. ඒ කොයිල් වල ටිකක් මිරිස් වැඩි යද. The University of Sri Lanka has 6 campuses. They are the Peradeniya campus, the Colombo campus, the Vidya Alankara campus at Kalaniya, the Vidyodaya campus at Gangodavila, the Kattupadda campus and the Jaffna campus. Okay, next one, read on from there. Why don't you have a book yet? දැන් දවස් කීයක් වුණාද? මොකද පොත් නැත්තේ? No sir. I have no book. Sorry sir. Anybody else who doesn't have books? තගවදීනේ පොත් නැතුව. Continue from there. University students reading for a first degree are called university. They are reading students. No tell students and no reading tell students the immense turn following university. Cross the... We'll continue that tomorrow. Achala mehatan.
වැඩ. අචල මොකද මේ තාම පොත් අරන් නැත්? මෙහෙම පුළුවන් ද ඉගෙන ගන්න? තාම සෙන්ටන්ස් එකක් හරියට කියන්න බෑ. වචන ප්‍රොනවුන්ස් කරගන්න බෑ. ඉතින් කොහොමද කරන්නේ? ගෙදර දොර මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැලි වෙන්න එපා කියන්න. අපි ඒව දන්නේ නෑනේ. තාත්තා මොනවද කරන්නේ? තාත්තා නෑ. එතකොට අම්මා? අම්මා ඉන්නවා. අම්මා මොනවද කරන්නේ? එළවලු විකුණනවා. පවුලේ කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක්. වැඩිමල ආචලා. ඔව්. දැන් ආචලා තාම පොතක් අරගෙන නැහැ. එක්සර්සයිස් පොතක්වත් අරගෙන නැහැ. ඉතින් කොහොමද මේක කරන්නේ? කවුරු මෙතන හැංගි හොර වැඩ කළත් මට හොඳට හැම දෙයක්ම පේනවා. කාරි නෑ, ඔකට දුක් වෙන්න වැඩක් නෑ. ඉගෙනීම කඩා කප්පල් කරගන්න ඕනෙත් නෑ. අපි මොකක් හරි ඔකට කරමු. දයන්. අපේ මිසෙස් ඉතින් පොඩ්ඩක් ඇත්තන් කලබල වෙනවානේ. ලියුමේ මුල හරිය කියෝලා රින්ස්ලි සුදු නෝන කෙනෙක් බැඳයි කියලා දැනගත්තම එයා අඬන්න පටන් ගත්තා. පස්සේ ඇත්ත හරියට දැනගත්තම එයාට හොඳටම හිනා. එතකොට මිස්ටර් පෙරලා ගිහිල්ලා මම ඉක්මනටම ගියේ මේ ගේ ඇතුලෙන් අඬන සද්දයක් ඇහුණ නිසා. පස්සේ හිනා වෙන්න පටන් ගත්තනේ. රින්ස්ලි බැඳලා ඉන්නේ හොඳට ලොකු රස්සාවක් කරන සුදු නෝන කෙනෙක්. පෙනුමෙනුත් ටිකක් මහරජින වගේ. එයාගේ සීය ලෝඩ් කෙනෙක්ලු. මේ රජපෞලටත් නෑගම් තියෙනවා කියන්නේ. නම මොකද්ද මේ? ඈන් ක්‍රිස්ටීන්. හැබැයිට අයියේ එතකොට ප්‍රාණයාම්බියායම් කියන්නේ මොකද්ද? ආපෝ එකෝ මම අමාරු වැඩක්. මම පොතකින් නම් කියවල තියෙනවා. තව ටික දවසකින් වෙලා තිබුණා. ඒකත් කරලා බලන්න ඕනේ. ඔය ප්‍රාණයාම් කියන්නේ ආත්මේ ශරීරයෙන් වෙන් කරන එකද? ඒ වගේ වැඩක් තමයි. ඒ වුණාට අත්දැකීම් නැතුව ඉතින් මට ඔක ගැන විස්තර කරන්න බෑනේ. මම පොතක් ගෙනලා දෙන්නම්. ඒක කියවල බලපන්කෝ. හැබැයි පොඩ්ඩ ඒක තියෙන ඉංග්‍රීසි නම් බොහොම අමාරුයි. රන් වන් රන් කින්ද පිරාලා චන්දන ඇල්ලෙන්නේ විලා. ඇත්තටම අර සුනිම උදේට වැඩ තැඳගෙන යන කමිෂන් මිනිහ නේද හැන්දෑවට ඇඳගෙන ඉන්නේ. මම දැන් දවස් කීපයක් මොකද දැකලා තියෙනවා. අපෝ එයාට ෂර්ට් 42ක්ම තියෙනවනේ. 42ක්? ඔව්. ඇයි එයාට ෂර්ට් සංගමයක් තියෙනවනේ. ඒ මොකද ෂර්ට් සංගමයක් කියන්නේ? ෂර්ට් සංගමේ කරන්නේ මේකයි. ඔන්නේ යාට ඉන්නවා යාළුව 7 දෙනෙක්. ඔය 7 දිනාටම එක්කෙනාට ෂර්ට් 6 ගානක් තියෙනවා. ඉතින් ඔය කට්ටිය එකතුලා ෂර්ට් මාරු කර කර අඳිනවා. ඉතින් එතකොට එක්කෙනෙකුට ෂර්ට් 42 ගානේ අඳින්න පුළුවන්. අර අම්මා මොකද කහින්නේ? මම ඊයේ රෑත් අහගෙන හිටිය දෙතුන් පාරක් විතර කැස්සනේ ඔබ. මං හිතන්නේ ඒ පපුවේ පීනස් එළිය වෙලා වෙන්න ඇති. ඉතින් නරක් වෙලා ඉන්නේ මොනවාරි බේත් ටිකක් ගන්නද? අර කසාය ලිපේ තියෙන.
සිංහල මේ තල්ලල ඒ වුණත් තියනවා මං අම්මට කොච්චරවත් කියනවා හොඳ තැනකින් බෙහෙත් ටිකක් ගන්න කියලා. මගේ ගාව උනට බෙහෙත් වගේක් තියෙනවා පෙති වගේ. ඒක දැනට අරගන්න. ඇඳ වෙනකොට උණ බහලා තියුන්නේ නැත්නම් යන් දොස්තර ගාවට. නෑ මේ කසායට හොඳ වේයක. ඩොක්ටර් සිල්ලාගෙන් බේත් ටිකක් ගත්තනම් නරකද? නෑ ඕනේ නෑ. ඩොක්ටර් සිල්ලාගෙන් බේත් ගත්තොත් එක සැරේ පටස් ගාලා හරි කොයිති කොසල්ලි රන්දිලා තාත්තා පෙන්ෂන් දීලා දැන් සුමාන දෙකයි. ළමයි දුන්න සල්ලි තමයි ඉතුරු වෙලා තියෙන්නේ මේ මාස දෙකට. රුපියල් 20ක් කඩු කරුවා සුනිමාගේ සල්ලි වෙච්චි. මං ගිය මාසේ සුනිමාගෙන් රුපියල් 20ක් ණයට ගත්තා. ඒක මේ මාසේ අඩු ගෙවුවා. ඊදර එළවලු තුන පහෙත් නැහැ. ඉතින් හරියට මම අහන්නේ. ඊටක සල්ලි වලින් බෙත් ගන්න කියලා. බෙත් පෙත්ත ගන්නම්කො. ආ. නැත්තම් මේ කසාය ඕල් තරම් ඇති මේ ලෙඩේට. ආ. ඊරමුදු වෙන්න කලින් යන්න ඕන පොලට බඩු ගිය. පොලට? මේ උඩ තියාගෙන සුදුමාමිනේ යන්න ඕනේ නැ මං ගිහිල්ලා බඩු ටික ගේන්න. ආපෝ රංජිලා තාත්තට තේරෙනවා වගේ බඩු ගන්න. ඒකෙන් පාඩුවත් මටයි. මොකද්ද සුදුමාමිනේ මේ ඇඟේ පතේ අමාරු කියාගෙන වෙලාවට ගෙයින් පිට වෙන්න ලෑස්තුවේ. ඊ හැටි අමාරුවක් නෑ මට. කියන මගුලක් අහන්න තියගෙන වෙලා තියෙන්නේ. අයි. අනේ අම්මා ඇත්තට අමාරුකම් තියන පොලටත් යන්න හදන. මොනෝ පොලට යන්න? අම්මා බේත් ගේන්න යන්නේ නැත්තේ. බේත් වල සල්ලි දුන්නොත් මාසෙක දුන්න සල්ලි නැති වෙයි කියලා බයයි. බාගිලට කසායටත් ඔක ඇදලා යන්න පුළුවන්. මේ පෙති දෙක දීලා බලමුකො. උණ බැස්සේ නැත්තම් හැන්දෑවට දොස්තර ගාවට ගිනියමු. අම්මේ. ගන්න මේ පෙති දෙක. මේව උනට ගන්න ඕන පැය 4න් 4. මේ අම්මා යන්න ඕනේ පොරට. මං ගිහිල්ලා මේ ඉස්කෝලේ යන්න කොට ගේන්න මට ලියලා දෙන්න මොනවද ඕන කියලා. පාස් වෙනකොට එහෙම උන බැලලා තිබුණ නැත්තම් මත් එක දොස්තර ගාවට යන්න එන්න ඕන. ආ? ආ. පත්‍රයට අනුව මීළඟට අපට තිබෙන්නේ අපගේ සාහිත්‍ය සංගමයේ ප්‍රධාන අනුශාසකවරයෙකු තෝරාපත් කර ගැනීමයි. අපගේ ව්‍යවස්ථා මාලාවට අනුකූලව එම අනුශාසකතුමා අපගේ ආචාර්ය මණ්ඩලයේම ගුරු මහත්මයෙක් හෝ මහත්මියක් විය යුතුයි. ගරු සභාපතිතුමා ඇතුළු සභාවෙන් අවසරයි. මා හිතනවා මා මේ ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් මේ ගරු සභාවෙන් කිසිම ප්‍රතියෝජනාවක් ඉදිරිපත් නොවේවි කියලා. මොකද මා යෝජනා කිරීමට යන මේ ගුරු මහතා අප විද්‍යාලයට මෑතකදී පැමිණියත් එතුමා දැනට මේ විද්‍යාලයටත් අපටත් කර ඇති සේවය පිළිබඳව සලකා බලන විට එතුමා මේ තනතුරට ඉතාමත් සුදුසුයයි මට හැඟෙනවා. ගරු සභාපතිතුමනි, සභාවේ සභිකවරුනි, මා යෝජනා කර සිටිනවා අප විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමේ ගරු අනුශාසකවරයා හැටියට බලදේව වීරසේකර මහතාව. සභාවෙන් අවසරයි. මේ යෝජනාව ස්ථීර කරමු. වෙනත් යෝජනා එහෙම තියනවද? තියනවනම් ඉදිරිපත් කරන්න කාලේ. මචං. මම යෝජනා කරන සිරවන සර්. මේ බබා බලදේව සර් හොඳ නෑ බං කවුද දිනන කියලා බං කයි. සුදු බං. ඇවිත් මාස දෙකෙන් කොහොමද ළමයින්ට අල්ලලා ගිහින් තියෙන තරම? මම ගින්න මචං. සභාවේ නිහඬතාවයෙන් පෙනී යන්නේ
වෙනත් යෝජනා කිසිවක් නැති බවයි. එම නිසා මම අපගේ සාහිත්‍ය සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස බලදේව වීරසේකර මහතා සභාව විසින් තෝරාපත් කරගත් බව මේ අවස්ථාවේ කියා සිටිනවා. ලාබයි ලාබයි එන්න එන්න ගමේ කොටේ වඩු එන්න එන්න මිටි දෙක රුපියලයි මුකුණ යන සාරණ කංකුන් කංකුන් එන්න 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 මිටි දෙක රුපියලයි මුකුණ යන කංකුන් සාරණ එන්න 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 නාල මිටි දෙකක් දෙන්න එන්න එන්න ලාබයි 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 ගමේ කොටේ වඩු මුකුණ යන කංකුන් සාරණ සාරණ ගමේ කොටේ මේ පොලටාව බඩු ටිකක් ගන්න කියලා. අද අපි අම්මට ටිකක් අසනීපයි මේ ඉස්කෝලේ ඇරලා යන ගමන් ආවේ. මොනවද සර්ට් ඕනේ? මොකද මේ ඊයේ අද ඉස්කෝලේ ආවේ නැත්නම් මං අර පොත් ගන්න හපින්ද? එන්න මේ සාරණ මිටි දෙකකුයි අර මුගෙන්න ඉගුයි දැන්. මේ දෙයි කොහමද? රුපියල් 5යි සර්. ගත්තා. හරි ඉන්නේ අම්මද? ඔව් සර්. මොකෝ නිදි? ඊයේ රාත්‍රිසි පලා මිටි බදලා මහන්සි කියලා නිදාගත්තා සර්. මේ කීයද? රුපියල් 5යි සර්. ඇයි දෙහි වල? ඒවට ඕනේ නෑ සර්. නෑ නෑ පිස්සුද? මේ දියන්. මේ පොත් නැති වුණාට කමන්නේ නෑ. හෙට ඉඳලා ඉස්කෝලේ එන්න මං අචලට ගන්නම්. හොඳයි සර්. කෑ ගහපන් ලවෙව් කෑ ගහපන්. දැන් මිනිස්සු ඇයිද කෑ ගහන්නේ නැතුව බඩු ගන්නද? ලාබයි ලාබයි දෙක මිටි දෙක රුපියලයි ලාබයි ලාබයි එන්න ගමේ කොටේ බඩු ගමේ කොටේ බඩු ලාබයි 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 එන්න එන්න මිටි දෙක රුපියලයි ලාබයි ලාබයි. පොඩි පුතා පොඩි පුතා ඇයි මුනි මාල මොකද පරක්? දන්නේ නැහැ. කොහෙ ගිහිල්ලා? මන් දන්නේ. ගෙදර යන බරක් වෙනව නම් කියලා යන්න එපා. දන්නේ නැද්ද ෆිල්ම් එකකට යන්නේ නැති? බින්දා නේද බින්දා නේද? යසයි යසයි කරපු වැඩේ. මගේ හොඳම පිංගාන්. ඇත්තට රංජිත් පොට කිසිම දෙයක් කරන්න බෑනේ හරියට. ඉතින් බැරිවීම ගිනි බින්දුනේ. බැරිවීමකින්. මේ නාකි මට ඔහොම බැරිවීම වුණා නම් එහෙනම් මෙලහට මට පිංගම් පැට්ටරේකුත් මදි වෙයි. ඔබට වැඩක් කරන්න බෑ නම් පැත්තකට ඉන්න කදී එන්න. අම්මගේ අසනීපින්දනේ මං හොදන්න ආවේ. ඔය එදිල්ලෙන් මගේ අසනීප වැඩි වෙනවා. ඔන්න ආයි ආයි වෙලා හිටපන්. ආමිනේගේ අසනීපකත් එහෙම කොහොමද? අනේ තාතර මොකද තපන්නේ මොනේද? නෑ ඕන් නෑ මම මේ ඇව්වේ මේ අසනීපකතිය කොහොමද කියලා. ඒක නම් දැන් හොඳයි. පල්ලිනේ අරම දමල ගහලා ගියේ එක හරි නෑ. පිගාර බින්දයි කියලා ආමිනේ පොඩ්ඩක් දොස් කිව්වට එයාට උත්තර කේන්ති ගන්න ඕනේ. එයා දන්නෝනේ අනිත් එක ආමිනේ ටිකක් ලෙඩ ගන්න ඉන්නවයි කියලා. එයා නාවට කමන්නේ. එයා මොකක්වත් හොදන්න ගියාම හැමදේම බිඳිනවා. පිංගම් කෝප්ප ඉතින් ඒව පාඩුව දරන්න ඕනේ අපි. අනේ එහෙම වෙන්න ඕනේ නැහැ. මං කියනවා ගිහිල්ලා ඇවිල්ලා වැඩ කරන්නයි කියලා. ආ අනේ අනේ නිකන් නිකන්.
ඔය ආය රාණ්ඩු පටන් ගන්න ඕනේ. ලොකු පුතේ කෑම ලෑස්ති. ළමයෙක්ම මේ ගෙදර රස්සාවක. ඉතින් ඇයි දෙයියනේ මේ ගෙදරට වැඩකාරයෙක් ගන්න නැත්තේ? වැඩකාරයෙකුට කණ්ඩ බොණ්ඩ දෙන්න එපා. දැන් කාලේ කෙනෙකුට කණ්ඩ බොණ්ඩ දෙන්න පුළුවන් රුපියල් 200ක්වත් නැතුව. ඊටමත් උන්ට පරියකුත් දෙන්න එපා. අඩුවෙන් රුපියල් 100ක්වත් ඕනේ. ඉතින් ඔක්කොම එකතු වෙලා වැඩකාරයෙකුගේ වියදම දරන්න ඕනේ. මම ඉතින් ඔයිට වැඩිය දෙන්න බෑ මේ. මම පෙන්ෂන් කාර්යය නේ. සුනිමල් රුපියල් 200ක් දෙනවා. ඒ 3-4 සැරේකට. ඒත් වද කරලා. රංජනී රුපියල් 150ක් දෙනවා. හැබැයි මේ දෙල්ලංගෙන් සත පහක්වත් වැඩිපුර ලබා ගන්න බෑ. නායට ඉල්ලගත්තත් ඒක කොහොම හරි ඊළඟ මාසෙට අල්ල ගන්නවා. මම මේ පීරිස් සහපුවර රෙදිසෙල් එකක් තිබුණේ. මම ඒකට මේ රංජනී රුපියල් 30ක් ඉල්ලගත්තා. ඊළඟ මාසෙත් මට ලැබුණේ රුපියල් 120යි. ඒකෙත් ඉතින් එක අතකට පුදුමයක් නෑනේ. ඒ දරු වගේ කියලා රස්සාවේ ඉතිරි එකක් ඈ. ඉතින් කීයක් හරි ඉතිරි කරගන්න මාංශ වෙනවා ඇති. අනේ මන්දා. එයාට නම් හැම මාසෙම අලුත් ඇඳුමක් ඕනේ. ලොකු පුතා නම් පඩි දවසට සල්ලි දෙනවා. අගින්ගයක් එහෙම දැන්නොත් නිවැරදිම වැඩිපුර සල්ලි දෙනවා. එක දවසක් මට පොලට යන්න සල්ලි මදි වුණා. ඉතින් මං රංජිනීගේ සූට් කේස් එක ඇදලා බැලුව තියනවාද කියලා. සල්ලි හොයාගන්න බැරි වුණා. ඉතින් මං කල්පනා කර කර හිතියා මම මොනවද කරන්නේ කියලා. එතකොට ලොකු පුතා ආවා. අම්මේ මොකද මේ කල්පනා කරන්නේ? නෑ මොකුත් නෑ. අයියද පොලට ගියේ නැද්ද? මම මොකුත් කිව්වේ නෑ. ඒ පුතාට දැනුණ මට සල්ලි මදි කියලා. මට රුපියල් 50ක් දුන්නා. පස්සේ වෙන දවසක මම ගිහිල්ලා ඒ රුපියල් 50 අපහු දුන්නා. ලොකු පුතා හිනා වෙලා කිව්වා ඕන්නේ අම්මි. තව උනුන පස්සේ කියන්නකෝ. ඉතින් මගේ සල්ලි ගත්තේ නෑ. අදට ඒව උනේ නෑ. අද කරපු දේ බලමු. ඉස්කෝලේ ඇරලා ආපු ගමම මගෙන් ඇහුවනේ මට දැන් කොහොමද කියලා. ඒ කාටද මම කැමති නෑ ලොකු පුතාහුන් වියදම් කරනවට. දැන් තනිකඩේක වෙලා හිටිය ඇති. කලවයසත් කිවිගෙන යනවනේ. හැබැයි රහමිනේ මේ ඒ ගැන ලොකු පුතා එක කතා කරන්න. අක්කේ අක්කේ ඇයි කෑම කන්නේ නැද්ද? මොකද බූරුවාගේ බෙරියන් දෙන්නේ? තාත පොඩි අයිය වහා හිටියේ. ආ ඇත්තද? නිකම් පලයන් යන්න. මොකද සුන්මාල් පුතේ මෙච්චර රෑ උනේ? ඕවටයි ඉඳලා
ඉතින් රෑවෙනවායි කියලා උදේම කියලා ගියා නම් නේ හොඳ. මුටි කියනවද නැද්ද කියලා කලින් කියන්නේ කොහොමද? පුංචි දවස්වල අපේ අම්මල තාත්තල හුඟක් දුක් විඳ තාමත් දුක් විඳිනවා. මේ දවස්වල ඒගොල්ල හම්බ කරපු සල්ලි වලින් අපිට කවන්න කොච්චර දුක් විඳද. අද අපි හම්බ කරන සල්ලි වලින් අපිටම කවන්න තාමත් ඒගොල්ල දුක් විඳිනවා. ඔය විදිහට බලාගෙන ගියාම අම්මල තාත්තලට තියෙන සපක් විඳින කාලයක් නේ. හැම අම්මයි තාත්තයි කොහොම තමයි මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ ගැත්ත. ඒ වුණාට ඉස්සෙල්ලා අම්මටයි තාත්තටයි ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. ලොකෝ එක කටයුත්ත කරලා දෙන්න අම්මයි තාත්තයි කතා වුණා. මට ඇත්තෙන්ම අපිට කවුරුවත් නැහැ උදව් කරන්න. කොටිම්ම කියනවා නම් අපි නොදන්න දෙයක්, අපිට නොතේරෙන දෙයක් ගැන උපදේශයක් ගන්නවත් කෙනෙක් නැහැ සර්. ඉතින් ළමයෝ ඉස්කෝලේ සාහිත්‍ය සංගමේ අනුශාසක වුණාට ගමේ දේවල් වලට ඉතින් මගේ අනුශාසන හරියයිද? එයි සර්, එහෙම කියන්නේ. සර් අපේ ඉස්කෝලේ සාහිත්‍ය සංගමේ උදව් කරන විදියම අපිට තේරෙනවා. සර් අපේ ගමේ සමිතියට බැඳලා උදව් කරන්න බැරි කමක් නැහැ කියන්නේ. දැන් කොහෙද ඔය සමිතිය තියෙන්නේ? සර්ලා ගෙවල් කිට්ටුවම අර නෙළුම් පොකුණ කියලා තියෙන සර්. අන්න ඒ හරි. සභාපතිලා ලේකම්ලා එහෙම කවුද? අඳුනන අයද? ඒකේ සභාපති නම් මගේ අයියා සර්. එයා තමයි කිව්වේ සර් හම්බ වෙලා මේ ගැන ටිකක් කතා කරගන්න කියලා. එකපාරට ඉතින් මට ඕක ගැන කියන්න බෑ. ටිකක් කල්පනා කරලා බලමුකෝ. එහෙමනම් සර් මම අයියත් එක්ක එන්නද? සර්ලා ගෙදර මේ ගැන වැඩි විස්තරයක් කතා කරගන්න. හා එන අදෙන්නකෝ. එන අදෙන්න සර්. අර පන්තියේ අචලට මෙහාට එන්න කියන්න. හා සර්. මොනවද සර්? පොත්. පන්තියට අවශ්‍ය හැම පොතක්ම උතන තියෙනවා. අචල අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්න නැතුව හොඳට ඉගෙන ගනී කියලායි ඔය පොත් ටික මන් දුන්නේ. මම මේ වගේ දෙයක් කීනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ සර්. අරයන්. සම්මාදංකාරය වගේ කැරින්න. වෙසක් කිට්ටුනේ දන්සලකට වෙන්නේ නැති.
උන්ටන රුපියල් දෙක තුනක් දීලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. සස්ස සස්ස වාස ලැජ්ජාව ආව. ඉතින් මොනව කරන්නේ? මේ ළඟපාත ඉලන්දාර ටිකක් දුකයි. මොකද අපි කරන්නේ එහෙනම්? ඉස්සරහ දොර ජනෙල් වහමු. හා හා. ඒක ඇල්ලියා එක කොන්න වාද අවරංකාරය වගේ ඇත්ත කොහෙද හොට සම්මතම් වෙනවද නැහැ ඔව් රුපියල් දෙකක් තුනක් නම් දෙන්න පුළුවන් ඒ වුණාට අර කොලේ විලියා ගන්න එපා එතකොට මේ පාර දිගේ නැහැම ගෙදර මෙහුම් අපිට hina වේ රුපියල් දෙකක් දුන්නා කියලා ගෙදර කවුරුත් නැවද එනකොට දොර ඇරලා තිබ්බා මම හිතන්නේ සෑතුලෙ ඉන්න ඕනේ මල්ලි ඔබ පොඩක් තට්ටු කරලා බලපන් බලමු අනේ නේ නෝ කැලේවන් කැලේවන් උන් දැනගන්නිට අපි ඇතුළේ ඉන්නවා කියලා නෑ 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 තුරවාලානේ ගෙදර කවුද? ගෙදර කවුද? ඒක ප්‍රමාදුනි. මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ ඔච්චර ඉක්මනට එනවා කියලා. එන්නේ නැහැ. අපිත් මේ දැන් ආවා. හරකටේ පුතා. ඒ මොකද මේ ගෙදර කවුරුත් නැද්ද? එකපාරක් නම් තට්ටු කරාස කවුරුත් පේන්නේ නැහැ. නෑ වෙන්න බෑ අම්මා හරි තාත්තා හරි ඉන්නවා. එන්න එන්න අතුලෙන්. වාරිය. මේ කුසේ හිටියම් කිසි දෙයක් ඇහුන්නේ නැහැ. මේ දොරවල් ලබුල් දාගෙන මොකද? ඇයි තාත්තා නිදිනේ? කවුද ආවේ? මේ ලොකු පුතා ඇවිල්ලා කවුද කට්ටියක් එක්ක? කවුද පුතා කට්ටිය? මේ ගමේ තරුණ සමිතිය කට්ටිය බල්නොරු ඕකුන්ට විතරක් අහු වෙන්නපා සම්මාදම් කර කර මොනවා හරි මවාපාල මඩි ගා ගන්න අපි උන්ට සල්ලි දුන්නොත් උන් තවත් තොරු වෙනවා අනිත් එක අපිට රටේ තකඩින්ට උදව් කරා වෙනවා උන් ටික සල්ලි හොරකම් කරනවා කියම ඉතින් ඔක මොකක් හරි වැඩක් කරනවනේ ඔයිට වඩා ජාවාරම් කෙරෙන්නේ නැද්ද මේ රටේ ගමේ අනිත් මිනිස්සු කරන්නේ නැති හොඳ වැඩක් අඩු ගානේ උන් කරනවනේ. අනේ අපි දන්නේ ඕවා. ආ ඉතින් කියමුකෝ මොකද ආවේ කියලා. බලදේව මහත්තයා දැනවදිනේ අපි තරුණ සංගමේ ගැන. ඔව්. අර බලදේව මහත්තයා නිතර යන්නේ අර හන්දියේ බයිසිකල් වැඩපොල ළඟ ලොකු බෝඩ් එකක් කියලා තියෙන්නේ. ඔව්. ප්‍රගති තරුණ සංගමේ කියලා. හ්ම්. ඉතින් ඒකේ
සංවස්සර කුසවිතින් ලබන බදාද. ඉතින් අපි ආවේ එකේ අනුශාසකවරයා වශයෙන් බලවේ මහත්මයා කැමති කියලා අහලා දැනගන්න. මල්ලි කියන්නේ දින ඉස්කෝලේ ඉඳන් විස්තර ගන්න. ඔව් මට කිව්වා. තවත් වැඩකට ආරාධනා කරන්නත් එක තමයි ආවේ. මොකක්ද ඒ වැඩි? මේ පසලසුක පොයදාට අපි පන්සලේ සල්පිලක් දාන. ඉතින් ඒකට ලැබෙන මුදල් වලින් අපි මොකක් හරි හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ විවෘත කරන්න ආරාධනා කරන්නත් එක්කයි ආවේ. ඇත්තද? අගේ ඇති වැඩක් නෑ. උතා ඒක හොඳ වැඩක්. ගිහිල්ලා විවෘත කරන්නකෝ. දැන් ඔය මේ සල්පිලෙන් ලැබෙන මුදල් වලින් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා මේ කනිෂ්ඨ විදුහලේ දුප්පත්ම ළමයි තෝරලා එයාට හැඳුම් කට්ටලේ ගාන මස්සලා දෙන්න. මං හිතුවා මේ තොරණක්වත් ගන්න හදනවද කියලා. එහෙමනම් මහත්මයා එනවා නේද අපි සල්පිලි විවෘත කරන්න? ඔව් ළමයයි ළමයයි. මාව අනුශාසක හැටියට පත් කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම බොහොම කාරුණිකව ඔයගලංගෙන් ඉල්ලා හිටිනවා ওই විවෘත කිරීමේ වැඩවලට ඉදර මාව සම්බන්ධ කරගන්න එපයි කියලා. ඒයිස. ඒයි කියන්නේ විවෘත කරන දේවල් කරන්න ඕන සල්ලි භාගයේ හැරි මේ තියෙන මිනිස්සු. මොකෝ ඕගොල්ලෝ ඒ කරන හොඳ වැඩේට එහෙම ආරාධිත කෙනෙක් ආවහම ඒගොල්ලන්ගෙන් ලැබෙන මුදල් වලින් ඕගොල්ලන්ට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. නෑ නෑ මේ විවෘත කරන කෙනාගෙන් අපි ආධාර මුදල් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි සල්පිනෙන් ලැබෙන ආදායමෙන් තමයි කියාකර හොයාගන්න උත්සාහ කරන්නේ. එහෙම කියලාත් හරියන්නේ නෑනේ. මුදල්ලුත් අවශ්‍යයි. අනික ඔය විවෘත කිරීමේ වගේ දේවල් වලට පෞද්ගලිකවත් මම බොහොම අකමැති. ඉතින් ඒකට වෙන කවුරු හරි ලැහැත්ති කරගන්න. ඕගොල්ලන්ට මම පළවෙනිම දෙන අනුශාසනාවත් ඔන්න ඕකයි. එහෙමනම් මහත්මයා අනුශාසක විදිහට එනවනේ අපිට ඇති. ඔව් ඒකට මම එන්න. එහෙමනම් සර් ලබන බදාදා තුනට අපේ සංවස්තරිකේ. සේනන්. ඔව් මම උරදම එන්න. එහෙනම් තුරට එන්න. ඔව්. අපි කියන්නේ ඔය ආධාර පත්‍රයේ කුත්ති උන නේද? වැඩි යමක් නැහැ ඉතින් ලියන්න බෑ. මගේ පුළුවන්කම හැටියට පෑනක් දෙන්න කොහමද පෑන දෙන්න? මම රුපියල් 10ක් විතර ලියන්න. කීයක් හරි ගමන් නැහැ සර් ඒකේ. ඔයින් කැමති විදියට නේද? කොපුතාට ගමේ හොඳ තැනක් තියෙනවා. හ්ම්. ඇවිල්ලා මාසෙන් දෙකෙන් මේ තරම් තැනක් ආවේ කොහොමද කියලා මං කල්පනා කරේ. ඉස්කෝලේ උගන්වනවම දැයි. ලොකු තැනක් තියෙනවා. හ්ම්. කවදා හරි ප්‍රින්සිපල් කෙනෙක් වෙලා තමයි පස්ස බලන්නේ. කියපන් යකෝ. කොහෙන්ද උඹට පොත් හම්බ වුනේ? මොකද උඹට අරන් දුන්නේ? බලදේව සර්. කවුද මං බලදේව සර් කියන්නේ? අර අර මෙතනට එළවලු ගන්න එන රෙද්දද? ඌරන්ට පොත් අරන් දෙන්නේ. අනේ නෑ අම්මේ. ඒ සර එහෙම අදහසකින් නෙමෙයි. මට මගේම දිනුවොන්ට නේ. අනේ උඹ තන කෙල් මල එන එන රෝණ මම අතර නංගි උඹට තේනම් හරි ගියා. අනේ නෑ ගුණේ අයියා. ඔය රෙද්දට මං හොඳ වැඩක් දෙනවා බජාර් එකට ආපුවම. මම ඉස්කෝල ගේට්ටුව ළඟ රකලා ඉඳලා ඕකව අල්ලලා උන්ට දෙකක් කියන රෙද්ද ගලවල යන්න. අම්මේ අම්මා මේක දිග්ගැස්සොත් මම වහ පොණ එක පොනවමයි. පොඩ වහත පොඩ තමයි මම වෙන්නේ. මූලින් එන පොත් දෙන්න පස්සේ මාරු වෙනවා. මොකද සර් දැන් කරන්නේ? අචල කියන්නේ චංචල නොවන තීරුම නෙමෙයි. මෙතන කිසිම වරදක් වෙලා නැහැ. මම පන්තියේ ළමයිගේ අඩුපාඩුව පිරිමහුවා විතරයි.
එච්චරයි. ඒ වුණාට සර් අම්මා හිතාගෙන ඉන්නේ එහෙම නෙමෙයි. අම්මගේ කුසෙන් මාව බිහි වෙලා තියෙන්නේ තාත්තා කෙනෙක් නැති අනාථයෙක් හැටියට. අම්මා පත් වුණා වගේ තාත්තකට පත් වෙයි කියලා අම්මගේ හිතේ ලොකු බයක් තියෙනවා. ඒකයි සර් ඒ විදියට බනින්නේ. කවදා හරි අත්ත තේරෙයි. ඕක ගැන ඔච්චර කලබල වෙට දෙන්න. දැන් යන්න පන්තිය. Mr. Baladev? දැන් ටිකකට කලින් ඔය ළමයාගේ අම්මාව ප්‍රින්සිපල් හම්බ වෙන්න ලොකු කේන්තියකින් හිටියේ. ඇයි ඒ? ඔය අචල ඇරෙන්න පන්තිය හැම ළමෙක් ගාවම පොත් තියුණා. ඉතින් මං අනිත් ළමයිට තේරෙන්නේ නැති වෙන්න මෙයාව අඬ ගහලා ඇහුවා මොකද කියලා. එතකොටයි මට තේරුනේ මේ ළමයා කොච්චර දුප්පත්ද කියලා. අනික මං දැකලා තියෙනවා ඒ ළමයා අම්මත් එක්ක මේ පොලේදී පලා විකුණනවා. මොනවා කරන්නද මිස්ටර් බලදේව? අගහික තියෙන දෙමව්පියන්ගේ ළමයි කී දෙනෙක් මේ ඉස්කෝලෙට එනවද? ඉතින් අපි කී දෙනෙක්ගේ අගහික පියවන්නද අපේ පඩේ වේදම් කරලා? මං දන්නවා සර්, දුප්පත්කම කියන දේ මුළු රටටම බලපාන දෙයක්. ඒ වුණාට මගේ පන්තියේ පොත් නැතුව හිටියේ එකම එක ළමයයි. ඉතින් ඒ ළමයාට මගේ සල්ලි වේදම් කරලා පුද්ගලිකව මං උපකාර කරා. ඒකේ වරදක් නැහැ නේ සර්? ඒකේ කිසිම වැරද්දක් නැහැ. මං හොඳටම දන්නවා. මට හොඳටම තේරෙනවා මිස්ටර් බලදේව මේක කරන්න ඇත්තේ බොහෝම අවංක චේතනාවකින් විත්තේ. නමුත් අවංක යහපත් දෙයක් කරනකොට උනත් බොහොම පරිස්සමෙන් වටපිට බලලා කරන්න පුරුදු වෙන එක බොහෝම හොඳයි. වෙනත් කෙනෙක් අතින් නොවිච්ච දෙයක් තවත් කෙනෙක් අතින් සිද්ධ වෙනකොට වටේ පිටේ ඉන්න අය බලන්න පටන් ගන්නවා මෙයා මේක කළේ මොකද කියලා. ඊට පස්සේ ඔන්න ඔකට එක එක හේතු කතා ගන්න. ඔය හේතු වලින් වැඩි හරියක්ම නරක පැත්තක් ගැන හිතලා ගොදාගත්තු හේතු නම් ඒවයින් ගින්දර පත්තු කර ගන්න. ඊට පස්සේ ඉතින් හනුමන්තලාගේ රටවටේ ගිනි දිය තිය ඇවිදිනවා. මං මේ ඉස්කෝලෙට ආපු දවසේ ඉඳලා මෙතෙක් කිසිම ගුරුවරේ කිසිම ළමයෙකුට තමන්ගේ සල්ලි වේදම් කරලා පොත්පත් අරන් දුන්නා කියලා මට නම් ආරංචි වෙලා නැහැ. අඩු ගානේ මටවත් ඒ වගේ යහපත් කටයුත්තක් සිදු කරන්න බැරි වුණා. ඉතින් සර් ඒකට වැරදිකාරයා මම නෙවෙයිනේ. නෑ 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 වැරදිකාරයෙක් නෙවෙයි. මම කියන්න හදන්නේ වෙන දෙයක්. ඔය වගේ කැපී පෙනෙන දෙයක් කළාම අනිත් ගුරුවරුන්ට ටිකක් මදි පුංචිකමක් වගේ හිතනවා නේද මිස්ටර් බලදේව? ඔයගේ යහපත්තර කරන්න එපා කියලාවත් කරන්න කියලාවත් කියන්නේ කියන නෙවෙයි මම. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත. නමුත් ඒ ළමයාගේ අම්මා මෙහාට ඇවිල්ලා මෙතන ඉඳගෙන අර විදියට කතා කරාට පස්සේ ඉස්කෝලේ තත්ත්වය මොකද්ද කියලා තේරෙනවනේ මිස්ටර් බලදේවට. අනේ තරහ වෙන්න එපා මම එහෙම කියනවට. මිස්ටර් බලදේව හොඳ යහපත් ගුරුවරයෙක් නිසායි මම කියන්නේ. ටිකක් වටපිටාවෙන් පරිස්සම් වෙන්න. මාතන්ද ටියුෂන් පන්ති තියෙනවා මිස් සිරිවත්.
එහෙනම් හෙට යමුද? හෙට හවස? හෙටත් මට හවස ටියුෂන් පන්ති තියෙනවා. මේ අනිත් එකේ මම එපාය උගන්නන්න. මං කියන්නේ හෙට අපි ඉස්කෝලේ යන මොහොතේ ඉන්න බලන්න. එතකොට මොකද ප්‍රින්සිපල් කිව්වේ? ප්‍රින්සිපල් තුමා තේරෙනවා ඉතින් මම වරදක් කළා නැතේ කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? මොනවද කරන්නේ? යා, දුමනුස්සෙක් නේ. වාට නම් ගානක්වත් නෑ. මේ ස්කූලෙම හෙරිලා වුණා පොත්පල හිලා වුණා. ඉතින් හෙල්ලිච්චද? එල්ලි ලයිල්ලද කවුද හරි නවතින්නද? මේ සාරි ලස්සන නම් උඹට ඉතිරි කිරිල්ලක් ඇත්තම නැද්ද? හැම පඩියටම සාරි. ඉතුරු කරන්න කලින් කාලා ඇඳලා ඉන්න ඕනේ. අනික ඉතුරු කරන්න තරම් පඩියක් හම්බෙන්නේ නැහැ මට. ඔව් ඉතින් තුප්පහේ නම් එහෙමනේ. ඇයි උඹට ක්‍රිස්ටි නෙව්වනේ දෙංගලන්තේ සාරියා? ඉතින් මොනවට දායිමත් පඩිය මේ මාසේ ගෙවන්නේ සාරි වලට? ඒකත් අඳිනවා. ඊට ඉස්සරින් කියන්නකෝ මේක ලස්සනද කියලා. ලස්සන බම. අද අපි කන්දර යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. උදේට මොන පාටිද? උදේට නෙමෙයි හන්දෑවේ 6ට තියෙන්නේ. ඉතින් හන්ද දැම්ම හිටම ලෑස්ති වෙන්නේ. මොක පරක් වෙනවද දෙන්න? ඔව් 10 විතර වෙයි. ඈ? කාත් එක්කද යන්නේ? මේ අර මේ අපේ ඔෆිස් එකේ මේ මේ ප්‍රිසිලා ඉන්නේ. ඒගොල්ලෝ කාර් එක යන්නේ. මේ ඒගොල්ලෝ කිව්වා මාව මේ හන්දෑවට ගෙදරට ගෙනල්ලා වස්සනවා කියලා. අනේ මම පාටි එක දන්නේ නැති ක්‍රිස්ටින් අක්කේ උසාරි. පරාල කොමුනිය වහලේ ළඟින් ආවොත් වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා මේ වහලේ පරාල ටිකක් දිරාපත් වෙනවා. ඔකුට ගෙවල් වලට දෙන්න හොඳ නැහැ. අප්පා. සංජීවි ළඟේ තාත්තට ඇත්තට ඔච්චර දඟලන්න හොඳද? ප්‍රචාරයක් තියාගෙන. තේකක්වත් හදලා ගේන්නද? නෑ ඕන්නෑ. ඒක නේද ස්වාමී? අර ලොකු පුතා එක්ක එහෙම කතා කරේ නෑ අර ප්‍රොපෝසල් එකක් ගැන. එහෙද අපි කතා කරේ? කොහෙද? කතා කරනකොටම නැකිටලා කියන්නේ ලැජ්ජාවට පුරිද? එයාගෙන් වා ආයෙන්න ඕන්නෑ. කතා කරනවා මිසක්. ඒකත් ඉංග්‍රීසි ට්‍රේන් ටීචර් කෙනෙකුට හොඳ ලොකු දෑවැද්දක් එක කටුත කරගන්න බැරුව ලොකු දෑවැද්දක් එහෙම නැත්තම් රස්සාවක් තියෙන එකනේ. ඔව්. රංජිනි ලොකයි ඉන්නද? කොහෙද අනා දැක්කේ? ලොකු පුතා හොඳ උස මහත කඩවතක් මිනිස්සෙක්. මොනවාද කුලමාල වලින් අඩුකමක් තියෙනවද? බලනකොට කොයි විදිය බලනකොට හොඳ වැදගත්කමක් පෙනෙන්නේ. වැදගත්කමක් නම් මන් දන්නේ නැහැ. මන් නිතරම දැකලා තියෙනවා ලොකු අයියා අර මුඩුකුපේලි ළඟ ගියත් තියෙන තරුණ සමිතිය කියලා බෝඩ් එකක් ගහපු. අන්නේ ගෙවල් ළඟ පාරායිනේ රස්ති අධිකාරියත් එක්ක කතා කර කර ඉන්නවා. තනිකඩ වෙලා ඉන්නකොට කොයි දරුවත් රස්ති අදට පුරුදු වෙනවා තමයි. හැබැයි ඔහොම ගණන් ගන්න නැතුව ඉඳරලා ලොකු පුතත් බැරි වෙලා රින්ස්ලි වාගේ හිතු කැමැත්තට වැඩක් කරා ගත්තොත් ක්‍රිස්ටින් අක්කා කොච්චර හොඳයිලුද? උඹට සාරිය වෙනවනේ. ඒ හින්දා නෙමෙයි මං කියුවේ.
ලොකු අයර තාම බැරුණානේ මේ රෙදි බැනියන් ඇඳිලවන්න අතර කරගන්න. ඒකත් ප්‍රශ්නයක් තමයි. රෙදි බැනියන් වලටත් කැමති අය ඉන්නවනේ. ඒකත් කොහකටත් අපි මේ තව ටිකක් හොයමුකෝ. අපි පත්තරේ දැන්නේ බංතා. ඊට වඩා හොඳ නැද්ද? තියර දැන්වීම පළමුකෝ ඉස්සෙල්ලා. ඒකත් ඇත්ත. රංජනී දුවේ, මිස්ටර් පෙරලා ගෙදරින් ගිහිල්ලා ඔබ්සර්වර් එක පොඩ්ඩක් ඉල්ලන්න බලන්න. ඒක හරියයිද? ඔබ්සර්වර් එකට දැන්වීම දාන්නේ ඉංග්‍රීසි කතා කරන උදවිය. ඒගොල්ලෝ අපට ඔරොත්තු දෙයි. ආ, ඒකත් ඇත්ත. මොකෝ නැත්තේ? හරි වැඩක්. එහෙනම් ඉතින් අපි සිලුමින බලමු. ඔන්න ඒ සිලුමින ගනින් මෙහාට පොඩ්ඩක්. මංගල යෝජනා නේ. ඉතින් හොඳ එකක් තියෙනවා. දැවැද්දත් හොඳයි. ගෑනිට වයස 45. තව එකක් තියෙනවා. පොල්ලක් කර 10කුත් එක්ක. තව එකක් තියෙනවා. පවුලේ දොස්තර කෙනෙක් එහෙම ඉන්නවලු. වැන්න බුවා. අප්පෝ. නැද්ද වෙන? තව එකක් තියෙනවා. ඔක්කොම හොඳයි මොක්කම නරකයි කිව්වාගේ දැවැද්දක් නෑ. අපෝ වැඩක් නෑ වැඩක් නෑ. මං කියන්න එක. අපි මේක කපියෙකුට බාර දෙමු. අන්න හොඳ අදහස. පත්තර වල දාන්නේ මේ. හොයල හොයල බැරි තැනද දාන්නවෑ? දාන්නවෑ. ඒ උනාට කිසිම කරදරයක් වෙන්න අපි ඉඩ කියන්නේ නැහැ සර්. මොකද සර් ගැන හොඳට අපි දන්නවනේ. අනිත් සර් ඒ ළමයට උදව් කරේ ඒ ළමයාගේ දුප්පත්කම ගැන හිතලා. එහෙම නැතු ඒ ළමයාගේ ගෑනුකම ගැන හිතලා නෙවෙයිනේ සර්. ඒ උනාට ඉතින් ඔබට මේ කලබල වෙන්න ඕනේ නැහැ. ටික කලක් යනකොට ගාලකෝටිය හැරිලයි. ඉබේ මගන්නකම් බලන්දලා බෑනේ සර්. අනිත් එක අපේ හරි සර්ගේ හරි තරහකාරු හිටියොත් එහෙම. මේකේ මිනිස්සු වාසිර හරව ගන්න පුළුවන්. අන්න ඒකයි සර් මම කියන්නේ. ඒකින්ද අපි කරන දේ කඩ හිටම කරන්න ඕනේ සර්. ඒ උනාට ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. සර් ඔය ආචල කියන ගෑනු ළමයා ඉන්නේ මගේ යාළුවෙක්ගේ ගෙවල් ළඟ සර්. මට පුළුවන් මේ යාළුවත් එක්ක ගිහිල්ලා ප්‍රශ්න ගැන කතා කරන්න. ඒක හොඳයි සර්. ඒකට නම් ගමක් නැහැ. ඒ උනාට මේ මගේ වැඩවලට සම්බන්ධ වෙලා මේ සමිතිය වැඩ එහෙම පාළු කරගන්න එපා. නෑ නෑ මොකක් ප්‍රශ්නයක් නෑ. එහෙනම් මං ගිහිල්ලන්නම්. හොඳයි සර්. මතක් වෙනවා අපේ මේ යාළුවෙක් කියපු විහිළු කතාවක්. හිල කැඩෙන හිනාය කතාව. ඒක මනමාලයේ කිනලා තියෙන ඒ දවස්වල මේ කසාද බඳින වයස පැනපු. කපුරාල්ලා හැමතැනම ගිහිල්ලා මනමාලිය හොයනවලු එකක්වත් හරියන්නේ නැතුළු. පස්සේ එක කපුවෙක් ඇවිල්ලා කිව්වලු මහත්තයා මනමාලියෙක් නම් ඉන්නවා බලන්න දෙයක් නැහැ. මම මහත්තයා ගැන කිව්වා එයා නම් එකපයින් කිව්වලු. පස්සේ ඉතින් මනමාලයට බොහෝම ප්‍රීති වෙලා ගිහිල්ලා තියෙනවා මේ මනමාලි බලන්න. ගේම් බැලින්නම් මනමාලිය බලන්න දෙයක් නැතිලු. ඇස් දෙකම පේන්නේ නැතිලු. අර එකපයින් කිව්වේ මනමාලිය එක කකුලක් නැතිලු. අන්න ලොකු පුතා එනවා. තම ගිර කේතලෙත් පස්සේ තමයි. මොකද්ද මේ රීදා දවසක් වෙලා තඹ ළඟ වැඩක් ගන්න බැරි හැටි. ඉතින් කරන්න. ලොකු අය කසාද බඳින්න කලින් ඔය රෙද්ද මාරු කරොත් හොඳයි. දැන් කාලේ මලපොතේ අකුර බැරි වුණු තරින කලිසම්. ඒකනේ මලපොතේ අකුරු පුළුවන් එක කලිසම් නාදී. ඕක කියනකොට මම මතක් වෙන්නේ
අද මම මහරගමින් බස් එකකට නගිනකොට අපේ ඉස්කෝලේ පියන් නැග මගේ පිටිපස්සේ කොන්දොස්තර මන්දියා බල්ලා කියනවා හලෝ කොහරද යන්නේ ඊට පස්සේ පියන් දිහා බල්ලා කියනවා මහත්තයෝ කොහරද යන්නේ ඇයි අරයා කලිසම් ඇඳලානේ මට ඉතින් ඕව දකින්නට හරි විනෝදයි ඔන්නෝ ගායින් කරලා කලිසම් ඇඳපන් පුතා අනේ මට මේක හොඳයි ඊළඟ කේතලේ තියපගොදු වන්දනී මේ කොහද සුනිමල් අනේ මන්ද එයා අද උදේ පාන්දරෙම නැගිටලා ජන්ඩි පහට ඇඳලා කොහෙද ගියා මේ රංජිනි පාටියකට යන්න දැස් තියනවා පාටිය මොන පාටියද කවුද දැන් අනුන්ගේ කාර්වල ගියාම ඉතින් ඒගොල්ලෝ වෙන වෙලාවට නෙන්න වෙන්නේ මොකද්ද මෝටර් සයිකලයක් එනවා නේද අම්ම කෑම වහලා තියෙන මගේ බඩ පිරුණා අපරාදේ මට මතක නැතුණා ඔබ පාටිට ගිහිල්ලා කෑම කාලයි කියලා
සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්න ඈ පොඩ්ඩෝ ඊයමකෝ නිින්දෙන් කෑ ගැව්වේ කිසිදා ඔබේ හීනයක්වත් එහෙම දැක්කද මහබුදු දෙයින් එකනේ ගොඩාක් දැක්කා සැමදා තනි වෙන්න මොන වගේ හීනද එකකම මතක නැහැ පොඩ්ඩෝ පොඩ්ඩෝ ඇයි මගේ පෑන ගෙනාවද ගෙනාවා කාගෙන් අහලාද ගෙනාවේ උදේ පාන්දර නැගිටලා වැඩක් කරන්න හදනකොට පෑන උස්සලා බොරුවනේ කියන්නේ පොඩි අය මේ උදේ පාන්දර පාඩම් කරන්නේ නැහැනේ පාඩම් විතරද මිනිස්සුන්ට කරන්න තියෙන පෑන් වලින් එහෙනම් මේ උදේ පාන්දර කාටද ලියුම් ලියන්නේ මේ උඹට වැඩක් නැහැ ඒ පණ්ඩිතක මෙහෙට දීපන් ඔය පෑන් පොඩ්ඩක් ඉන්න මම ලියලා දෙන්නම් පොඩ්ඩක් මොකද මේ රණ්ඩුව අකේ පෑනක් නැද්ද මං ගාව නැහැ ඒ කොම්බේ පෑන පෑන තියෙනවා අයියේ තීන්ත බෝතල ඉවර වෙලා වැඩේ ඉවරලා තිබිච්ච දනම තියන්න ඕන මගේ සාක්කුවට දාන්න ඕන අනික අමතක කරන්නේ නැතුව හැන්දෑවට තීන්ත බෝතලයක් අරන් එන්න ඕන මොකද හොදයි කියලාද මේ කිල්ටුරේදී ගෙනල්ලා දුන්නේ නෑ මට ගන්නව ගන්නේ කියලා තිස්වෙනිදාට තව දවස් කීපයක් තියෙනවා නේද? මොකද මේ අද හෙට අපි ට්‍රිප් එකක් යනවා. වියදම් විලා සල්ලි ඉවර වෙයි කියලායි අදම දුන්නේ. ඒක මිසක්. නැත්තම් වෙනදා උඹලා බෝඩින් කාර්ය වගේ මට සල්ලි දෙන්නේ තිස්වෙනිදානේ. උඹල එනවද? එනවා. උඹත් රැවේ. මට බොහොම ආසයි. ප්‍රේමී සමවින්දිය දැස පීනන්න මම පීන පීනා එන අතරේදී ඔබේ මුව සිතන්න ඊට පස්සේ අදද හම්බෝඩේ කාලේ ගත වෙන හැටි දැන් කොහොමද කසාද මැදලා දරුවෝ ඉන්නාද මොනවා කියනවාද සද්දන්ත පුතු හතර දෙනෙක් ඉන්නා කියලා එකයි හොඳ ස්ටෝම ඇති දීලා තමා කවද හරි අපිට සලකන්නේ දුව දීලාද තාම බැඳලා නැහැ හොයනවා හස්බන්ඩ් මොකද කරන්නේ එයා කච්චේරිය වැඩ කරන කෙරුවා දැන් පෙන්ෂන්ද ඔව් පෙන්ෂන් ගත් කාලේ තමයි ජෝඩුවකට හොඳම කාලේ හරියට කසාද බැඳපු කිට්ටුව වගේ කසාද බැඳපු කිට්ටුව සැලකිලි ලැබෙන දෙමව්පියන්ගෙන් සහෝදරයින්ගෙන් පෙන්ෂන් ගත්ත කාලේද සැලකිලි ලැබෙන්නේ දූ දරුවන්ගෙන් එහෙම නෙමෙයිද මහාන්නේ ඔව් ඔව් ස්පිරිතාලේ යන්නේ ගියා සුනිල දුවගෙන් ඊයේ බේරිල්ලක් නැ මක් කරන්නද ඉතින් ගියා සුනිල දුවගේ හිතවඳ කරන්නත් එපා ඒක හින්දා දැන් ඉතින් බොනවා පෙති කරලුයි ඕක හැටි බොනේක හොඳද කියන්නත් බෑ ඒ දරුවා මිස්ටර් පෙරේරාට ආදරේ ඇති ඒකයි මේ ඔහේ හැටි වද කර කර බේත් තරම් දෙන්නේ මොනවා කියනවද මිස්ටර් වීරසේකර මට අසනීපයක් හැදුනොත් මට වැඩි කරදර වෙන්නේ සුනිල දුව තාත්තේ ඔය ඇහෙනවද ඔය ඇහෙනවද බේත් බොන වෙලාව ඇවිල්ලා වෙන්නේ නැති ඒකයි ඇයි දුව ඇයි බෙහෙත් ටික දීලා යන්න මං කිව්වේ
එන්නම් දුව එන්නම් මේ අත ඉවර කරලා එන්නම් මිස්ටර් පෙරර දැන් ඉතින් මේ පුතු දෙන්නත් එක්ක කනෙක්ෂන් එකක් ඇති කරගත්තොත් හොඳයි නේද සුනිලත් මැරි කරලා ගිය දාක තනියෙන් නේ ඉන්න වෙන්නේ මතක් කරන්න එපා මිස්ටර් වීරසේකර මට ඕකුන් ගැන මං කියලා තියනවානේ කෙල්ලව කසාද බඳලා ගියා මං තනි වුණා මං ඕකුන් දෙන්නා මගේ පණ තියෙනකන් හතර මායිමට වැද්දගන්න එහෙම කියලා පුළුවන්ද තමන් ගැනත් හිතන්න එපා මං ගැන විතරක් හිතලා කවදාවත් වැඩ කරේ නෑ මිස්ටර් වීරසේකර මං මගේ දරුවන්ට ආදරය කරා උන්ව හුරුතල් කරා මගේ ගෑණි මගෙන් වෙන් වෙලා ගියාට පස්සේ මං උන්ව හදන්න කොයිතරම් දුක් මහන්සි වුණාද උන් පොඩ්ඩක්වත් හිතුවද මං ගැන දරුව හොඳින් ඉන්නව දකින්න මගේ තියුණු ආසාව ගැන උන් පොඩ්ඩක්වත් කල්පනා කළාද නෑ ඉතින් මං මොකටද උන් ඇද්දගන්නේ මං ඕකුන් මං මැරෙනකම් මගේ වත්ත හතර මායිමට වැද්දගන්නේ නෑ නෑ කිව්වොත් කවදාවත් නෑ මං දන්නවනේ තාත්තිකින් කතාවටයි දාන් ඇදිලටයි වැටුනොත් ආයෙත් එතනින් හොල්ලන්න බෑ කියලා ඔන්න මං එහිඳ බෙහෙත් ඉගෙනා ඉතින් බොන්න අපේ තාත්තා හරියට පොඩි ළමෙක් වගේ විරසේ කර අංකල් පොඩි ළමයි ඩ්‍රෙස් දානවද ළමයෝ කවුරුත් ඉතින් වයසට යනකොට පොඩි ළමයි වගේ තමයි මයි යන්නම් අංකල් මයි යන්නම් ඇන්ටි කතා කර කර ඉන්න වෙලාවක් නැහැ අද හවස පහට වෙලින් සාරික වැඩම ඇක් කර කර දෙන්න තියෙනවා ඉන්න මයි යන්න අනේ කොයිතරම් හොඳ ළමයෙක්ද මට තියෙන එකම සැනසෙල්ලෝ දරුවෝ විතරයි මිස්ටර් වීරසේකර මට පිටුපාප එකෙක්වත් මට ඕනේ මගේ පෙන්ෂන් එක තියෙනවා ඒ දරුවත් මොනව මොන හරි මහල කීයක් හරි ඉතුරු කරගන්න අපිට ඉතින් ඔය ඇති ඉතින් මේ ඒ ළමයා බන්දල දෙන්න දෙන්නවන් දෙන්නවන් දැන් ඒ ළමයාට වයස කීයක් විතර ඇද්ද දැන් 25ක් වෙනවා සුදුහාමිනේ මොකද මේ කොච්චරවත් ඇවිල්ලා පාර්ටේ දීවි බලන්න නෑ නිකන් නිකන් දරුව ගෙදර එන වෙලාවට අම්මල ඉතින් ඇවිල්ලා බලන් ඉන්නේ නැද්ද වෙනද උන් බැලුවේ නෑ තාමත් දාන අදිනවද අදවත් තාත්තා දිරිවි නැද්ද මං දාන් අදින්නේ දිනන්න නෙවෙයිනේ කම්මැලිකමට අනිත් එක මේ මිස්ටර් පෙරර එක දාන් ඇදලා මට හැමදාම පරදුණක් කමක්. හැබැයි මාත් කවදාරි ගේම් එකක් දිනනවා. ඕ දිනන්න ඕන දිනන්න ඕන. නැතුව පුළුවන්ද? ඔබ දැන් ගෙදර එන්න පරක්කු වෙන්නේ මං තාම පහමාරණ වෙලා වෙන දැන්නේ පහට මෝටර් සයිකල් එකකින් එන්න හම්බ දැන් පරක්කුයි මෝටර් බයිසිකල් එක ඔව් අම්මට පිස්සු මට තමයි පිස්සු කවුද මේ මිනිහා මොන මිනිහා අම්ම මොනවද මේ කියන්නේ ඒ කාණ්ඩීපා තව තාත්තට කියලා දැනෙන්නේ කද? උඹ අද මාකට් එක ළඟ මෝටර් බයිසිකල් එක නැගලා ගියා. කවුද මේ මිනිහා? එයා අපේ ඔෆිස් එකේ මැනේජර් කෙනෙක්. කොච්චර කල්ද මේ ආශ්‍රේ? දැන් මාස 7-8ක් වෙනවා. මෙච්චර කල් වෙලා මට කිව්වේද? ඉතින් අම්මට කියන්න තමයි හිටියේ. හිටියා නම් මද? ඔබට මේ මනුස්සය විශ්වාසද? ඔව්. මොකද නම් කොයි මිනිහෙක් මහේෂ් මේ මහේෂ් තුරේ රත්න ජෆ් නවල මොකක්
මේ අනි හරි හොඳ මිනිස්යන්නේ. මේ එයා කියන බැඳලා ජපෑන් යම් කියලා. මේ එයා අඳුනන කට්ටියක් ඉන්නවලු හි. ඉතින් උඹ හා කිව්වා. ඔව්. මේ ඒ හිටියාම මේ මාස 3ක් 4ක් හොඳ කාර් එකක් ගත්ත හැකිලු. මාත් කැමති එහෙ යන්න. මෙහෙ අපි ගෙවන ජීවිතේ මොකද්ද? ඔව් උඹලට මෙහෙ ඉඳන් නාඩගම් නටන්න බැරුණා රටට බැලපල්ලා. උන් මගේ පුතු නෙමෙයි මිස්ටර් වීරසේකර්. මං පුතු කියන්නේ නැහැ උන්ට. එහෙම කියනවා නම් මම අකුරු තුන ඉස්සරහට මං තව අකුරු දෙක තුනක් එකතු කරනවා. උන් ඉන්නකම් මොකද්ද කළේ? මගේ පෙන්ෂන් එකේ නුයි. අර සුනිල් දුව දුක්මාන්සියල ඉතුරු කරන කන්න තුට්ටු දෙකේ නුයි. කෑවා ඉතිරයි. උන් ගෙදරට කෙලෙක තුට්ටුවක් ගෙනාවා. මිස්ටර් වීරසේකරට වගේ වාසනාවක් තිබුණේ නැහැනේ මට. ඒක ඇත්ත. ඉතින් ඒ අතින් අපිට කරදරයක් නැහැ. අපේ ළමයි ටික තමයි ඔය ගෙදර මාසෙට වියපැහැතන් දරන්නේ. මගේ පෙන්ෂන් එකෙන් සත පහක්වත් ඉගදන් වෙන්නේ නැහැ. ඒක ඉතින් යන්නේ අපේ සුදුහාමිනේගේ මගේ පරිහරණයටයි. ඔය ඉතින් කීයක් හරි ඉතුරු කරගන්නයි විතරයි. හැබැයි කොයිතරම් වාසනාවක්ද ඒක? මිස්ටර් වීරසේකර බැරිද මට පොඩි අතමාරුවක් කරගන්න? මේ මේ මිසිස් වීරසේකරට කියන්න ඕනේ නෑ මේක. මට රුපියල් 50ක් දෙන්න. මම පෙන්ෂන් එක දාට දෙන්න. මොකක්? එයා එයා වයිෆ් දික්කසාද කරලා මේ ළමයිට වයිෆ්ට නඩත්තු ගෙවනවා. දෙයි හාඳුරුවනේ උඹ ඉඳලා ඉඳලා කරේලුනේ බැදුණේ එකද? ඒ ගෑණි උඹ ඉතුරු කරයිද? උඹ අපේ ඉන්න එකම දුව. මගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර නිකන් ඉන්න ගියොතින් අන්තිමේ විශ්වයට එන්නත් වෙන්නේ. අතප්පර කොළවල වැඩක් පලක් කරනත් මට දෙමක් කඩවත් නැහැනේ. මිස්ටර් වීරසේකරගේ දාන ලෑල්ලේ මේන්න මේකේ පිට තමයි ඉතින්. ඉරසේකර මම අර ඉල්ලපු උදව්ව කොහොමද? මොකක්ද? මම රුපියල් 50ක ලෝන් එකක් ඉල්ලුවේ. හැබැයි ඇයි සුදුහාමි? මොකද මේ? නෑ නෑ පේරින්ස්ලි ගැන කල්පනා කරුවා. ඒ ගැන දැන් මොකටද හිතන්නේ? ඉංග්‍රීසියට වැරද්දක් කියලා නෑනේ. අනිත් එක අපිට මේ තව 4 දිනක් ඉන්නවානේ. සුදුහාමිනේ මිමි ඌව ගැන කල්පනා කර කර දුක් වෙන්න එපා. අපි අනිත් ළමයින්ගේ වැඩ ගැන බලමු. සත්‍ය කරන්නේ කොහොමද? මිස්ටර් පෙරේරා තාම ස්තූපුවේ. බලන්නකෝ හරි වැඩි. මිනිහා මගේ රුපියල් 50ක් කිල්ලන. මොකක්? ඒක නෙන්න. සුදුහාමිල ළඟ නැද්ද?
මේ රජිල්ලගේ තාත්තා හොඳටම දන්නවනේ 30 වෙනිදාට තව දවස් කීපයක් තියෙනවා කියලා. 30 වෙනිදාට නෑ ළමයි ඔක්කොම මට සල්ලි දෙන්නේ. දැන්ට තියෙන රුපියල් 50යි. තා පොඩ්ඩ බලන්නකො. මගේ නිකට වැරදුනේ. මම මිනිහට කිව්වා මේ අපේ ළමයි තමයි සේරම මාසේ වියපැදම් දරන්නේ. පෙන්ෂන් එක අපි දෙන්නගේ වියදමට ඉතුරු වෙනවා කියලා. මිනිහයි දැන්නේ අපි ළඟ සල්ලි තියෙනවා කියලා. රේස්තනට කොහෙද සල්ලි இல்ல? මොන මගුල හරි දැන් කටවැරදුනෙන් පස්සේ මොකක්ද කරන්නේ? චච් 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 නොදී හිටියොත් වසාව නම් බු. මේ රජිනේ තාතා මුරු කරගන්නද මන්ද? මිස වීරසේකර මම එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා එන්නද? ඉන්න මිච්ච පෙර පොඩක්. ඉන්න. අපි ඔකවත් දිනසුදු ආමිනේ ආමිනේ ලොකු පුතාගේ ඉල්ල ගන්නව ලොකු පුතා ඊයේ තෙලෝලු ගෙනාවා මට පුළුවන් තායිත් සල්ලි ඉල්ලලා ළමයට කරදර කරන්න අංජනි බගවත් නැත්නම් තුන් රුපියල් 50ක් ගන්න මල් ළඟ නැහැ ලොකු පුතා එහෙම ඉන්නා ලොකු පුතාට රුපියල් අකව පොල්ල කට්ටියක් ඇවිල්ලා සසස අපි ඕක දෙමු සුදුහාමිනේ මේක දීලා මොනව කරන්නද හදිසියක් නෑ මිස්ටර් වීරසේකර එන මං ගිහිල්ලා එන්න හා හොඳයි මිස්ටර් පෙරේරා නං හැඳවල එන්නකො කොහෙද මේ සුදුහාමිනේ හංගනේම යාටම හොයාගන්න බෑනේ හැඳවල එන්නකො හොඳයි හොඳයි මං ගිහිල්ලා එන්න හන්තන් ඇති සුනිමල් පුතාගෙන්වත් ඉල්ලලා දෙමු සුනිමල් ට්‍රිප් එකකට ගිහිලා හිටා එන්නේ ඊටමත් 30 වෙනිදා දෙන්න තියෙන සල්ලි ටික මට අද දුන්නේ ඒකෙන් බඩු අරගෙන තමයි මේ රුපියල් 50 ඉතුරු වුනේ ඉතින් මොකද කරන්නේ මිස්ටර් පෙරේරා හවස ලාව මොන කරන්නේ මේක වත් දෙමු හත් ඉලගේ ඉතින් ඕක කල් තියාම දුන්නා නම් ඉවරයි නේ මනුස්සයා රස්තිය හදනකොට ඒක නම් බොහෝම අගේ ඇති අදහස් මිස්ටර් බලදේව මම හරිය කැමති ඔයත් උනන්දු වැඩ කරන ගුරුවරු ඒ වගේම උදව් කරන්න ලෑස්ති ඉතින් මොකද මේ වගේ අදහසක් ඇති වුනේ සර් මම බලංගොඩ ඉන්න කාලෙත් පන්තියේ හිටිය දුර්වල ශිෂ්‍යයෝ ඉතින් ඒගොල්ලන්ටත් ඉස්කෝලේ ඇරිලා මම ඉගෙනුවා. මේ මෙහෙත් ඉන්න 6-7 දෙනෙක් ඒ වගේම දුර්වල අය. මම කල්පනා කරා ඒගොල්ලන්ට මේ විදිහට ඉගෙනුවොත් හොඳයි කියලා. ඉතින් ළමයි කැමතිද ඉස්කෝලෙන් පස්සේ නවතින්නේ? ඔව් සර් ළමයි කැමති. ඉස්කෝලෙන් පස්සේ පන්ති වලට එන්න කැමති ළමයිට මම කිව්වා දෙමව්පියන්ගෙන් ලියුමක් කරන් ගන්න කියලා. ආ ඒක හුඟක් හොඳයි. ඕදල වතුර ටික බොන්න උනත් පුළුවන් නැති ඇති ළමයා
අර අනුල විද්‍යාලට ගියලා නේද? ඉස්කෝලේ නම් මං හරියට දන්නේ නැහැ. ඒ වුණත් ඉතින් හොඳ ගුණ යහපත් ළමයා. එයා ටිකක් අත උගත් එක්කනේ. මුචලායිලාගේ ළමයි ඉතින් ඉගෙන ගන්නව. ඉගෙන ගන්න බැරි කමකට නෙමෙයි. තල්ලි තියන අයට මොනවද ඉගෙන ගන්න කියලා හිතනවා. මේ ඒ ගෙදර කොහමද? මුදලාල්ලා ඉතින් හම්බ කරනවා මිසක් වියදම් කරන්නේ නෑ. ගිහිල්ලා බලන්න එපා. ඒක ගිරක් ඇද ආගරයක් නෙමෙයි. ඉලෙක්ට්‍රික් බඩු එහෙමත් තියනවාද? ඕ! අර මොකද්ද මේ මේ? අයිස් බ්‍රිජ් එකකුත් තියනවා. බලන්න එපා. දැවැද්ද එහෙම කොහමද? මොනවද රෝනා මේ අහන්නේ? මොකද මේ මිනිස්සු නැති බැරි මිනිස්සු ඈ. ඕ! අපිට තමයක්වත් නැතුණාට කමක් නැහැ. මොකෝ අපි මේ එයාගේ දැවැත්තෙන් ජීවත් වෙන්න බලන් ඉන්නවද? අනිත් එක මොකෝ අපි කන බොන මිනිස්සු නෙවෙයි. ඒ කැමැත්තෙන් දෙන දෙයක් නැතේ. එහෙම දෙයක් ගත්තට වරදක් ඇත. ඔව් ඒකේ මුදලින් රුපියල් 50000ක් දැවැද්ද. පොඩිද? අපි මේ සල්ලි බලාගෙන වැඩ කරන්නේ. ගෑනුලා මේ හොඳ නම් ඒ. ඒත් ඉතින් මේ අපේ පුතා ඉංග්‍රීසි ට්‍රේන් ටීචර්. හොඳයි ඉතින් ඒකත් මං ගිහින් කියලා ටිකක් වැඩි කරන්න බලන්න. හැබැයි ඉතින් මහත් වෙලාට අගේට ගැලපෙන තැන. මේ මිනිස්සුත් ඇවිල්ලා දකුණේ හොඳ වංශකාරයෝ නෙමෙයි. ඒගොල්ලන්ට හොඳට ඉංග්‍රීසියෙන් පුළුවන්ද? ටිකක් පුළුවන්. මේ මුදලාලි මේ අතන් චෙක් කොල්ට අතන් කරන්නේ ඉංග්‍රීසියෙන් නෙවෙයි. ටිකක් නෙමෙයි හොඳට පුළුවන් වෙන්න ඕන. දැන් අපේ ඔය එංගලන්තේ ඉන්න රින්ශ්‍රී පුතා එයා බැලලේ ඉන්නේ සුදු නෝන කෙනෙක්. එතකොට දැන් ඒගොල්ලොත් එනවා මේ මංගල්‍යයට. ප්ලේන් එකේ. එතකොට සුදු නෝන එක්ක කතා කරන්න හොඳට ඉංග්‍රීසි දැනගන්න. ඕ නැත්තම් නැත්තම්. ඉතින් අපේ ඔය රින්ශ්‍රී පුතා මාගේ විශ්ුණ්ණා දන්නවනේ ප්‍රසිද්ධ ක්‍රිකට් කාර්යය. ආට දැන් එහෙ හරි ජයයි යන්නේ එන්නේ බෙන්ස් එකකින්. ඔව් නැගලා තියෙන්නේ රජ පවුලට බොහොම ළඟ නැගතකන් තියෙන පවුලට. හරි අම්මෝ ඒක අපිට ලොකු ආඩම්බරයක් නෑ නෑ. හොඳයි ඉතින් ඒකත් මං ගිහින් යන්නම්කෝ. මේ රංජනී ඔය කිරිතේ දෙකක් හදම්බරෙන් අමේ මාගේ විශ්ුණ්ණා දැමට. අනේ ඒකෙන් නැතුවට කමක් නෑ. දැන් බලන්න මහත්තයෝ මේ මම කතා කරපු එකම අගුණක්වත් ආය කිසිම දෙයකින් මේ අඩුපාඩුවක් නැතුව ඉස්කවුනා මිසක් ඒවා කැඩිලා ගියේ නැහැ. අර පියදාස මහත්තයා. පියදාස මහත්තයා මේ පරපම් කොලනෝ මේ තාත්තා කියදී. කිතරම් තියෙනවා සීනවා තියෙනවා කියලා කල්පනා කරන් දැතුව කිරිතේ දෙකක් අදාගෙන ඉන්න කියනවා. සල්ලියක් ගියල් 10000ක් දුන්නා. ඕ මොකද රස්සා? මේ විචමත් කරන්නේ විචමත්. සඳන් සිටින් අද හොඳයි හෙට මේ රංජිල් නැ තාත්තා හදන්න කිව්ව කිරිතේද? නෑ නිකන් දෙන්නට කමක් නෑ. නෑ ඉතින් ඒත් නැතත් කමක් නෑ ඉතින්. තුරුප්පේම් බොන්න නැතුව ඇති නේ. අනේ නෑ මහත්තු. මොකක්ද බං කරන්නේ? නරඹඩ කම්. මහා ගොඩේ කට්ටියත් කොහෙද? ඉංග්‍රීසියෙන් අත්සන් කරන්න විතර වෙන්නේ නැති පුළුවා. කමක් නැහැ. යමක් කමක් තියෙන වැදගත් පිළිවෙලට ඉන්න මිනිසුනම් කමක් නැහැ. ඔව් ඉතින් රෙදි බැනියන් අතර මිනිස්සයාට මොනවා වුණත් කමක් නැහැ. ඉක්මන් කළ මොන හරි කසාදයක් බඳලා දෙන්න. මට නම් ලැජ්ජා එබැ. අදත් මං දැක්ක ලොකු අයියා අර බුදු කුබේලි රස්තිය අල්ගාරොත් එක කතා කර කර ඉන්නවා. පාරයි නැට වෙන. එකෙක් කියනවා අර යන්නේ සර්ගේ නංගි නේද කියලා. මම නම් බලන්නවත් නැතුව. තව ටිකක් දවසක් යනකොට ඔවුන්ගේ අපේ කරෙත් නැගි. මහ ලොකුට අයග දේවල් ගැන පඬිත කතා කියනවා. උඹ මොකාගේ කරේද එලිලා ඉන්නේ? මොකෙක් වුණත් එයා වැදගත් මිනිස්සේ. වැදගත් කමක් තියෙන්නේ බං කොහෙද? ජාතියක් ජම්මයක් නැති කසාදෙක්.
මේ රංජනී මම උඹට හොඳ හිතින් කියන්නේ මම තාත්තට තාම කිව්වේ නෑ ඔයාගේ ප්‍රෙෂර් එක වැඩි වෙයි කියලා හිතාගෙන. පුළුවන් ඉක්මනින් ඔය මිනිහා උඹේ කල්පනාවයි අයින් කරලා දාපන්. තාත්තගේ හිත නරක නොකර. අම්ම මොකට තාත්තට කියන්නේ නැද්ද මන්සෙන්? මං කියාගන්න කියන්න ඕන කරන වෙලාවට. මට ඔය ඊට වඩා හොඳ මිනිහෙක් අසාද බඳින්න හම්බෙන්නේ නෑ. ඒ මිනිහට සල්ලි තියෙන. මට දුකක් නොදී කන්න අඳින්න දෙන්න පුළුවන්. මොකේ මනුස්සය දෑවැද්දක් இல்லන්නේ නැන්නේ මටයි කියලා දේපොලක් තියනොත් මටයි කියලා බැංකුවක එක රුපියල් 1000ක් තියනොත් මට ඔයක වඩා හොඳ මිනිහෙක් හසාද බලන්න හම්බෙන්නේ නැහැ මං ඒ මිනිහා හිතෙන් අත්හරින්නේ නැහැ සිද්ධ වෙන ඕනම දෙයක් සිද්ධ වුණා පිට ඕවර්ටයිම් කරපු හැටියට බොහොමද සල්ලියක් ඉතුරු කරගෙන ඇති නේද මොනවද බං අර කියවන්නේ එයා එහෙම තමයි බං ඔහෙ කියනවා මම ඩෝන්ට් කෙයාර් පිට මගේ වැඩ මොකද්ද බං මේ අමගේ ෂර්ට් එක නේද මේක පැත්තකට දාපන් පැත්තකට දාපන් මං ගෙනල්ලත් තියෙද්දි හොඳේ වම් බත් දාපන් හොඳේ හරිද හරි හරි ආ ඔතන හතක් තියනද බලපන් දෙන්න මගේ මොනවද බං මේ අඩු ගඳ ගහන ෂර්ට් ෂි උඹ මේව හොදලවත් නැහැනේ මේවා ඉනුකුණොත් දැන් කොහොමද යන රතු පාට ලොකු කොටු තියෙන ෂර්ට් එක ඒක ගෙනලා නැහැ ඒක අලුත් වැඩි බං සංගමයට දාන්න අනේ මොකද්ද බං හෙට උදේ මේ ගෙනත් දියන්කෝ අපෝ උඹට නම් ෂර්ට් එකක් පේන්නද අනේ හොඳේ කවගේ හෙට උදේ ගෙනත් දියන්කෝ මට හෙට පාටියකට යන්නත් තියෙනවා හරි හරි මගේ හෙට උදේට ගේන්න අය යනවා බං පරක් තුනක් ඔන්නේ නම් වරද්දන්න එපා හෙට උදේම ආරම්භ කරේ හයිඩු ගුඩ් නයිට් ආ ගුඩ් නයිට් මම යනවා විරසේ කරංග ගුඩ් නයිට් පුතා ගුඩ් නයිට් අංක කොහෙ යනවද මන් දන්නේ නැහැ මට අංකල් කිය Thank you.
මේ දවස්වල වියදම් බොහොම සැරයි. අපි වගේ පවුලකට මේ කන්නයි බොන්නයි හුඟක්ම වියදම් යන. මඩු තරිම ගන්න. ඒක තමයි මම මේ කල්පනා කරේ. අපි කට්ටියම මේට වඩා ගෙදර වියදම් ටිකක් දැරුවත් හොඳයි මං හිතන්නේ. හැම මාසෙම ඕටි හම් වුණොත් මට තව රුපියල් 25ක් දුන්නේ නැහැ කි. අතරන් ඉතින් ඔයිට වැඩිය දෙන්න විදියක් නැහැ පුතා. මං පෙන්ෂන් කාර්යයනේ. මං දැන් දවස් දෙක තුනක්ම දැක්ක අපේ අම්මා බත් හැලිය අඩිය හූරගෙන කනු. කවුද ගෙනාවේ? මම. අද නම් වහි. අපේ ෆ්‍රිජ් එක මේ බංකොලොත් ගහපු කඩේක ෂෝකේස් එකක් වගේ. මේ ගෙදරට වියදමට හම්බ වෙන සල්ලි හුඟක්ම මදිද? මදි කියලා මොනව කරන්නේ? ඇත්තද බුදුහාමිනේ මේ බත් වලඳ හූරගෙන වෑංජන ඇටලි පිහාගෙන කනවයි කියන්නේ? ලොකු පුතාලා කිව්වේ? ඔව් දවස් දෙක තුනක්ම දැකලා තියෙනවා. අනික් කට්ටියටත් එයා කිව්වා ගෙදර වියපෑදම් වැඩියෙන් දරන්න කියලා. ඇත්තද? ඉතින් කට්ටිය මක් කිව්වද? ගුණිමල් නම් කිව්වා ඕටි හම්බ වුණා 25ක් වැඩිය දෙන්නම් කියලා. මම නම් ඉතින් පෙන්ෂන් කාර්යයනේ සිදුවාමිනේ දන්නවා. මම දන්නවා රජින් ලැට අතට බැරි බව. ගංජිනි මොනා කිව්වද? මොකක් කිව්වේ? එයාට නම් ඉතින් හැම මාසෙම අලුත් සාරියක් ගන්න දෙපැ. ගෑනු ළමයි වුණාම ඉතින් නිතර දෙවේලේ ඇඳින්න බලඳින්න කැමතිනේ. අනිත් එක රංජනීගේ ආදායමේ හැටියට ඇඳලා කරලා තවත් ගෙදෙට්ට වැඩියෙන් වියදම් කරන්න කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැනේ. මොකෝ එයාට සාරිය අනන් දෙන්න කවුරුවත් ඉන්නවයි. එයාම කරගන්න එපෑ. මොකෝ අපිට කරන්න පුළුවන් දුව. අනේ රංජනීගේ තාත්තා මොනවද දන්නේ යා ගැන? සුදුහාමිනේගේ කිමෝනා එකක් දැන් හොඳටම පරණ වැඩ. මට කාලෙකින් අරන් දෙන්න බැරිුණනේ සුදුහාමින්ට මොනවා. හෙට පෙන්ෂන් ගත්තා මං කිමෝනා එකට රෙඩි ගේන්න. පෙන්ෂන් ගන්න දවසට මමත් ඉතින් හැමදාම ওই විදියට කතා කරා. කොහෙද ඉතින් අරකට මේකට වියදම් කරලා තවත් හොඳ වැඩක් කරන්න කීයක්වත් ඉතුරු වෙනව මේ සැරේ නම් ඒක කරන්නද? සුදුහාමිනේ මේ ගෙදර විඳින කරදරවල හැටියට මගෙන් සුදුහාමිනේට යුතුයකම් ඉතුරු වෙන ප්‍රමාණය මදි කියලා. ඔය ඉස්ත වෙන ප්‍රමාණය මද? තාම නදමුතු. ඉතින් ලොකු පුතා වෙන මොකක්ද කියන්නේ? එච්චරයි කිව්වේ. එයාට සුදුහාමිනේ ගැන හුඟක් දුක හිතිලා. ලොකු පුතා වැඩි කතා බහ නොකරවට හොඳට යුතුකම් කාරණා ගැන තේරෙනවා.
හොඳට යුතුකම් දන්න මනුස්සය. අර මාගේ සුන්නෑ ගෙනාපු කටයුත්තවත් හරියනවා නම් ඉක්මනින්ම ලොකුතාය කටයුත්ත කරගන්න එක තමයි මට තියෙන ලොකුම බර. අයි රංජනී, ලොකු පුතා කටයුත්ත ඉවර වුණාට පස්සේ රංජනීගේ කටයුත්ත ඊළඟට ඉක්මන් කරනවා. එයා ඉතින් අපිට ඉන්න එකම ගෑනු දරුවනේ. හොඳට හොයලා බලලා කටයුත්ත කරන්න ඕන. ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න ඕන වයස පහුවෙලා ගෑනු දරුවෙක් නොමග ගියොත් ගියාමයි. සුදුහාමිනේ ඔය මේ කිමෝනායකට රෙදි කොච්චර යනවා? යාර තුනා. රුපියල් සතවලිම ලෝකෙ මනින එක වැරදි සමරජීව. ඊට වැඩිය ජාවාරම් රටේ කෙරෙනවා. නමුත් ගුරුවරයෙක් පෞද්ගලික උගන්වලා කීයක් හරි හොයාගත්තට ඒක අපරාධයක්වත් ජාවාරමක්වත් නෙවෙයි. ඇත්ත. ඒ වුණාට ඇත්ත தත්ත්වයේ ඇස් දෙකින් පෙනිපෙනි මට එහෙම කරන්න බෑ. මේ ඉස්කෝලේට වැඩි හරියක් එන්නේ අගහිකකම් තියෙන දරුවෝ. කොටින් මේ ළමයිට පොතක් ගන්න සල්ලි නැහැ. එහෙම එක ඒ ළමයිගෙන් සල්ලි අරගෙන ටියුෂන් පන්ති තියන්න මට බෑ. මිනිසුන්ට සල්ලි ඕන තමයි. ඒ වුණාට සල්ලි ඕන මනුස්සකම උපටගා ගන්න. මනුස්සකම විනාශ කරගන්න නෙමෙයි. අපි සල්ලි වලට යට වෙන්න ඕනේ නැහැ බලදේව. නමුත් පුළුවන්කමක් තියනවනම් සල්ලි හම්බ කළාට කමක් නැහැ. ඕවට යට වෙන්න ඕනේ නැහැ ඔළුවක් තියනවනම් මිනිහෙකුට. සමරජීව මෙච්චරලා කතා කරේ සල්ලි වලට යට වෙලා. ඔහේගේ ඔළුව උඩ පේන්න සල්ලි තිබුණ නැති වුණාට ඔළුව ඇතුලේ පිරලා තියෙන සල්ලි වලින්. හැබැයි මගේ ඔළුව ඇතුලේ සල්ලි නැහැ. ඒකේ මොකුත්ම නැහනේ. නැත්තම් ඔච්චරම අවංක වෙලා මොඩි වැඩ කරනවා. බලදී. තවුසි බස් එකෙන් නැගලා කොන්දොස්තරට කියනවා. අනේ මං අවංක මිනිහෙක් මට බස් එක යන්න දෙන්න කියලා. එතකොට කොන්දොස්තර තවුසට ගියාවේ තවුසගේ අවංකකම තවුස තියාගන්නවා බස් එකේ සල්ලි දෙන්න කියලා. අද ලෝකේ කොයි දෙයකට සල්ලි උයි සල්ලි තියනවනේ ඕන්තරම් මිනිස්සු. මම දන්න ටීචර් කෙනෙක් ඉන්නවා. මෙයාට හැමතැනම ටියුෂන් පන්ති. කොළඹ, මහරගම, නුවර, හොරණ හැමතැනම පන්ති. ඒ විතරක් නෑ. ගේදර හදාගෙන හොඳට ඉන්නවා. මෙයාට අලුත්ම පාර්ථරකුත් තියෙනවා. මම පන්තියට යනවා. තමුසල ඕනතරම් ටියුෂන් පන්ති දාගන්නවා. අධ්‍යාපනයේ බඩේ පුරව ගන්න. හැබැයි අහිංසක ළමයිට ඉස්කෝලෙන් පස්සේ පන්ති තියෙනවට මට බාධා කරන්නේ. හොඳයි හොඳයි හොඳයි. ඔය විදියට වැඩ කරලා ලාජදේ මයිකේ බුදු කෙනෙක් වෙන්න බැරුම් කරනක වඩාවත්. එහෙම කරලා අපි මේ ඉස්කෝලේ ඉන්න අන්තිම නරක ගුරුවරු වැටියට හංගන ගහන ඉඳාරි. හම් වෙන පදියෙන් හැම ගෑනු ළමයකටම පොත් කරන් දෙන්න. බලදේව හරිම පිස්සෙක්. බලදේව කියන දේවල් වල ඇත්තක් නැද්ද? ඔව් ඇත්තක් තියෙනවා. ඒත් ඉතින් ඔහොම මිනිස්සු හැමදාම හිඟන්නේ. මිනිහට ඕඩර් කරන්න අපි සේර්ටම් වැඩිය මිනිහා අවංකයි කියලා රටට ඔප්පු කරන්නේ. බලදේව හිම කෙනෙක් නෙවෙයි මිස්ටර් සමරජීව. ඔව් ඉතින් ඔයත් එයාගේ පැත්තනේ. ඊළඟ
ඊළඟ එක්කෙනා World Health Organization එකේ රිසර්ච් විශේෂඥ කෙනෙක්. හොඳයි. ඊයසුමාන්ට ඉස්සරින් සුමානේ මිනිහා ගියා නියුගේ. හොඳයි නේ ඈ. එතකොට දුව එහෙම? ආ, ඇයි මිස්ටර් වීරසිංහට දන්නේ නැද්ද? දුව ඇමරිකලා දැන් අවුරුද්දකට ඉතින් ඉස්සරහ. ආ, ඒ ඇමරිකලෙත් මේ රිසර්ච් විශේෂඥ කෙනෙක්. He is attached to the American embassy. ඕ. හොඳයි නේ. එහෙනම් ඉතින් ඔක්කොම දූ දරුවන්ගේ වැඩ ටික කොහෙද? තව ඉන්නවනේ අන්මැරි 3 දෙනෙක්. ඔව් ඔව් ඔව්. ඉතින් අන්න ඕක තමයි කරදරේ. හරිම කරදරේ. ඒගොල්ලන්ටත් හරියයි රස්සාවල් හොඳයිනේ. කොහෙද උන් සලකන්නේ නැහනේ මිස්ටර් වීරසේකර. ඉතින් මේ කොහොමද මිස්ටර් වීරසේකර? What about your children? ආ දැන් වින්ස්ලි ඉන්නේ ඉංග්ලන්ඩ් වලනේ. එයා ළඟදි ඇමරිකලා. අහහ්. එයා ඇමරිකලේ ඇන් ක්‍රිස්ටීන් ස්මිත් කියලා ඉංග්‍රීස් ගර්ල් කෙනෙක්. ආ ආ. ඔව්. හා හා හා. ගැරා පෞල්ට නැගන් තියනවා මාවල සන්න හොම තමයි කොල්ල වැඩ කරන්න ඕන තේරුණාද ඔය මොකද්ද රින්ස්ගේ ජොබ් එක ඊයස සුපර්බ් ජොබ් යස් වොට් අබවුට් ද අදර්ස් දැන් බලදේව ට්‍රාන්ස්ෆර් වුණා කොළඹ වලට කොළඹ වලට නෝ වෙල් සිටිජි ඇට් රොයල් කොලෙජ් මයි ගුඩ් න ගුඩ් 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 වෙරි නයිස් වෙරි නයිස් මේ රංජනි දාම ගෙදර වෙයි ඔව් ඔව් බාලේ කෙනා මට නිතරම හම් වෙනවා. හවුද මේ? දකින්නවා මම. තුරතිස්ස අපේ ඉස්කෝලේ යන බාලේ. ෂෝට් පැටන් ෆියස. ආ ඔය කියන්නේ මේ සුනිමල්. සුනිමල් සුනිමල් හරියට හරි. මේ එයා එනවා අපේ ගේ ඉස්සරහා පිට ගෙදරකට නිතරම එනවා. ගෙදරකට? ඔව් ලන්සි ගෙදරකට. මොකටද? මේ මම මිස්ටර් වීරසේකරට ගෙදරට ඇවිදින් හම්බෙලා ඕක කියන්න හිටියේ තේරුණාද? ඒක ඒ තරම් හොඳ තැනක් නෙමෙයි. ඒ කෙල්ලත් මහ නොටෝරියස් කේස් එකක්. උන්ගේ අම්මන්ඩේ ඒ තරම් හොඳ නෑ. රාමේ සුමල් ওই වගේ තැනකට යනවද? That's what I told you. නිකන් යනවෙ නොවෙන්නේ නැති. නිකන් යනවා නෑ ලස්සන ළමිසියෙක් ඉන්න දැනකට ඉලන්දාරියෙක් නිකන් යනවා නෑ නැති නේද වැඩකමක් නෑ මං කිව්වේ තමුසේගේ හොඳට තරහා වෙන්න එපා මිස්ටර් විජේසිංහ මේ හලෝ මිස්ටර් විජේසිංහ හලෝ මිස්ටර් ඩයස් මම මේ හම්බ වෙන්නමයි කියලා හිතියේ මේ අර අමාරු ආය හැදුනනේ මේ වැල් කුහිර දළු ටිකක් හොයාගන්න නැද්ද අපේ වත්තේ ඕන තරම් තියෙනවා පරත් එකට උනත් එන්න එන්න ඕන වෙලාවක ඇත්තටද thank you mr as then share you i come today itself huh? see you ah mr vijayasinghe me koibudoy kiwapu tane koibudoy tane අපේ ගේ ඉස්සරහ පිට මම අපේ ළමයට ටිකක් අවවාද කරන්න ඕනේ. ටිකක් නෙමෙයි හුඟක්. තේරුණාද? හුඟක් අවවාද කරන්න ඕනේ. සුනිමල් හැමදාම ඔහේ යනව එනවා. Of course. Daily. Daily. හැමදාම හැන්දෑවට ඇවිදින්න රෑ වෙනකම්ම ඉන්නවා. මම කියන්නම් වැඩක්. මිස්ටර් වීරසේකර අද හැන්දෑවට ඇවිදින් බලන්න. අද හැන්දෑවට ඇවිදින් බලන්න. ලන්සි පවුලක් කිව්වා ලන්සි 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 කොයි කෙල්ලගේ තාත්තා ඇවිදින් පෙන්ෂන් ගිය කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් නම ඩැ වතාවක් ඔය කෙල්ලගේ අක්කා බියුටි ක්වීන් කෙනෙක් වෙලා කියලා තේරුණාද ඔය කියන කෙල්ලත් ටිකක් ලස්සනයි එක අතකට අපි සුනිමල්ට දොස් කියන එකත් වැරදි ලස්සන ලන්සි කෙල්ලෙක් කොට ගවුමක් දාගෙන පාරේ යනකොට අපිට උනත් බලන්න හිතෙන්නේ නැද්ද? Thank you.
රජිල්ල තාත දැන් කෑම කෑවොත් හොඳයි නේද? සුනිවල් තාමත් ඕවර් ටයිම් කරනවා කිය කී ලාංසිකෙතට රිංගනවා ඇති. අනේ මන්දා මහා අපල කාලයක් මේක. නහයට අහන්න නැති එක කියන දෙයක් අහන්නයි. හව් ඒක ඇත්ත තමයි. පොඩි කාලේ ඉඳන් ඔහමනේ. සුනිමල් අම්මගේ පරම්පරාව ගැනවත් හිතනවද? ගර්දිල් බාප්පයි විල්බර් දොස්තර මල්ලි දන්නවනම් මටයි දොස් කියන්නේ. මම ඔකට හොඳම දෙයක් අද කියන්නම්. එපා එපා අද කලබල කරන්න එපා. හිතේ කියන තැනට ගිහිල්ලා ඔක ඇත්තද නැත්තද කියලා බලලා ඉන්න. මොනවද ඇත්ත නැත්ත බලන්නේ? මිතුරු ගීසිංහ මට විශ්වාස නැහැ කියලා හිතනවා සුතුමාමිනේ. මම ඔකට පෙන්නන්නම් අද තාත්තා කවුද කියලා. මම යුගේ තාත්තා. උන්ට මේ ගෙදර ජීවත් වෙන්න බැරි නම් මං කියන විදියට මං උන්කට කියනවා බෑබන් දොත්ත කියලා. ආයි බයි බයි. වනම තිබෙන්නේ ලස්සන රූපෙ මොහොනේ. එක්කම නෝර මණිකේ. කොයි බද නෝර යන්නේ. ඊනකින්වත් හිතපු දේවල් මෙතන සිද්ධ වෙන්නේ. රින්ස්ලි එංගලන්තෙට ගියා ගියාමයි. සුද්ධියක් අරගා ගත්තා. ඊට පස්සේ ඊළඟට මේක. මන්නම් දන්නවා මේක ලොක්කම කොහටද යන්නේ කියලා. මන්නම් ඕවා ගැන කතා කරන්නවත් යන්නේ. හැබැයි ඔය ලුකුයුන්ගේ විකාර කියන අර පොඩි එකන අරක් වුණොත් එහෙම අන්න එදාට තමයි මට ඌල ගන්න බැරි වෙන්නේ. උඹ ගැන තාත්තටත් අයියටත් මං තාම කියලා නැහැ. ඒක දැනගත්ත දාට තමයි මෙතන විසුමක් නැති වෙන්නේ. අපිට ඉන්නේ කොල්ලෝ හතර දෙනයි. කෙල්ලෙකුට ඉන්නේ උඹ විතරයි. උඹත් ගිහින් කරේ එල්ලුණා එකෙකුගේ. බල තාත්තා ප්‍රෙෂර් කාරයා. මේ මිනිස්සු මේව කොහොම උගුල්ලා ගන්නවද මං දන්නේ නැහැ. දැන් උනත් ගිහිල්ලා මොනවා කරාගෙන දන්නේ. සුනිමල් ලාන්තිගෙද රිංගනවා දැක්කොත් ඉවෙලම කම්බුල් පාරක් දීලා එනවා කියලා කිව්වේ.
පාරය තත්ත්වෙටනු පැහෙන්න වැඩ කරන්න ලැස්්චෙනවා. හැමදාම ඕටි කරනවා කිය කිය රෑවෙන කල්ඹ මේවයි කරන්න නේද? බැහැදින විදිය මම බලබලා හිටියේ. ඊට පම උඹට උගන්නන්න ඊයේ පෙරේද හෙලිබෙල්ලෙන් දුව පැනපු ඇටිකිච්චා. දැන් හිතුවක්කාරට ගෑනු ගන්න කල්පනාව නේද? දැක්ක ගමන් මං ඕකට දෙන හොඳ වයින් කඹුල් පාර. මේක හොඳ වැනිලා අතුරු. පත්තු කරමු, පත්තු කරමු අපි. පංකාදු. දැන් එන වෙලාව ළඟද? Why not? Why not? Wait, wait. Now 5:10. There, there, there. There you see? Sunimal is coming. Sunimal is coming. There, there, there. බත්තේ නම් අපිට කලේ හොමය. මම මට කිසි මොණිකමක් නෑ ඒ කෙල්ලව කසාද බඳින්න. හිතුවද මං එච්චර මෝඩයි කියලා? බේනම් මොන එකකටද ඒකෙදෙත් හැමදාම බඩ ගන්න. මං අර හවස දැක්කනේ බල දෙන්න එක ජෝඩු දාලා යන දීලි. මොනවද තාත්තේ? කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාරිගේ පලියද? තාත්තා කොහොමද දන්නේ කසාද බඳින්නවද නැද්ද කියලා? හනේ හනේ ඔබලා දිනු වෙලා තියෙන තරම. දැන් මේ ගෙදර දැනුමුත්තු අපි නෙවෙයිනේ. අපි මොනවද දන්නේ? ඒගොල්ලන්ට අවවාද දෙන්න ගිහිලා හිත රිද්දව ගන්න නැතුව කරවගෙන ඉන්න. මොණිකමක් නෑ ඒ කෙල්ලව කසාද බඳින්න. හිතුවද මං එච්චර මෝඩයි කියලා? බේනම් මොන එකකටද ඒ ගෙදරට හැමදාම බඩ ගන්න. මං අර හවස දැක්කනේ බල දෙන්න එක ජෝඩු දාලා යන දීලි. මොනවද තාත්තේ? කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාරිගේ පලියද? තාත්තා කොහොමද දන්නේ කසාද බඳින්නවද නැද්ද කියලා? හනේ හනේ ඔබලා දිනු වෙලා තියෙන තරම. දැන් මේ ගෙදර දැනුමුත්තු අපි නෙවෙයිනේ. අපි මොනවද දන්නේ? ඒගොල්ලන්ට අවවාද දෙන්න ගිහිලා හිත රිද්දව ගන්න නැතුව කරවගෙන ඉන්න. ඔන්නෝගයි සුමාලි අද අපේ පවුලේ තත්ත්වේ. ඉතින් බලදේව, ඔයාට පුළුවන් නේ සුනිමල් මල්ලිට ටිකක් අවවාද කරලා එයාගේ හිත හදන්න. ඒගොල්ලෝ ඉන්නේ අවවාද දීලා හදන්න පුළුවන් වයසක නෙමෙයි. ඒගොල්ලන්ගේ දැස්වල පටලැවිලා තියෙන මායාදැල් ගැලවෙන්නේ ඒගොල්ලෝ ලොකු කරදරයකට වැටිච්ච දවසේ. මට දුක අපේ අම්මා ගැන. මතක තාක් කල් ඉඳලා ගෙදර හැම අඩුපාඩුවක්ම පිරිමහන්න දහ දුක වින්දාම. ඒ අතරතුරේදී දරුවන්ගේ අකීකරුකම් ඉඳ සෑහෙන පීඩාව වින්ද. තාත්තට නම් කරදර උහුලන එක ලේසි ඇති. අවුරුදු 40ක්ම ඉතින් ආණ්ඩුවේ රාජකාරි කරලා තියෙනවනේ. ඉතින් ඔයා මොකද කරන්න හදන්නේ? මොනව කරන්නද? අපේ පවුලේ මෙවුන් වුණත් ඇතුවම් බහපු පුස්සෝ හදන්න බෑ. මට දුගාර පොඩි මල්ලි ගැන. අනිත් ඒගොල්ලන්ගේ මනස්ගත වලින් ඌව බේර ගන්න ඕන.
ඉතින් බරදේව වාට දුක නැන්ද ඔයාගේ අම්මයි තාත්තා ඒ කරදර වලට පැටලෙන්නේ එකට මං කවදාවත් අම්මවයි තාත්තවයි තනි කරන්නේ ඔය දන්නවද වැඩ මේ කරදර ඔක්කොම මැද්දේ අම්මයි තාත්තයි මට මගුල් හොයනවා මොනවා ඔව් කපුවෙක් අල්ලගෙන මට මගුල් කතා කරනවා දැන් හැමදාම යනවා එනවා කපුවා වත්තක් කිව්වේ ලොකු වත්තක් වෙන්න ඇති ඔව් එතන මුරකාරයෙක් තියලා තියෙනවා අපි හා හා ඉතින් පොල් කඩෝලා වැඩ ඔක්කොම ඉවර වෙලා මහත්තයා ඇලියකොට ඉඳලා මෙහෙ එනකොට හුඟක් රැවෙයි නේද නෑ නෑ 11 12 වෙනකොට මෙහෙයි වෙලාට මගේ එනවත් ඇති එහෙම නම් මුරකාරයා කලින් දවසේ පොල් කඩෝල ඇති මහත්තයා ගිය ගමන්ම අරන් එන්න ලේසි වෙන්න වෙන්න ඇති එහෙම වුණොත් මුරකාරයාට බැරිය පොල් හොරකම් කරන්න නෑ නෑ එයා හරි විශ්වාසවන්තයි ඔව් ඉතින් වත්තක් තියෙන එක නම් හොඳයි තමයි මේ මොකද කන පොල් ටිකටවත් පියදම යන්නේ නෑ නෙමේ අන්න මහත් එනවා වගේ හැබැයිද කියලා මදි මහත්තයා තව රුපියල් දෙකක් අදින්න. තව රුපියල් දෙකක්? මේ පොඩ දුරට. පලයන් පලයන් පලයන්. එහෙම හොඳ නෑ මහත්තයා මේ කේල්කන කොච්චර බරද? වටින් නෑ දෙන්න. ඔන්න මේ සුදු ආමිනේ මේ රුපියල් දෙකක් දෙන්න මගේ ගා මාරු කාසිත් නෑ මේ. රුපියල් 100 කොලයක් තියෙන. නෑ. පුරුදු වෙලා දැම ඉඳලා මිනිස්සු උරංකන් මදාවි සුදු ආමිනේ පොල් ගෙඩි 6යි තිබුණා ඔක්කොම හොරුකල් හැබෑට මහත් ඕක තමයි කිව්වේ මහත් වෙලා කවුරුවත් වත්තේ නැතුව කලින් දවසේ පොල් කැඩුවාම ඕනෑව රෙකුටකින් යන්න ලේසියි නෙමේ කලින් දවසේ කවුද කලින් දවසේ පොල් කැඩුවේ මම මේ උදේ ගස් ඇට ඉඳලානේ කඩෝ ගත්තා හැබැයිද එහෙනම් එච්චර වෙලාවක් ගිහිලා නෑ නෙමේ පොල් කඩන්න මොකද්ද ඉතින් ওই ගස් හත අටක ගෙඩි කඩන්න ওই හැටි වෙලාවක් යනවා ඈ හැබැයි මේ වත්ත ලොකුයි හැබැයි අපේ ජෝ මුදලාලිටත් තියෙනවා අක්කර 80ක පොල් ගත්තා දූලා තුන් දෙනාට අක්කර 20 20 දෙනවලු දෑවැද්දට කවුද ජෝ මුදලාලි කියන්නේ නෑ උන්ද වැදගත් එක් උන්ද බිස්නස් කාරේ 13 කාර් හතරක්ම තියෙන ඒ වැනුත් එක එක දෙනවලු දෑවැද්දට මොකද්ද ඉතින් ඔය මේ මුදලාලිගේ බිස්නස් එක මොකද්ද කියලා කිව්වේ නෑ ආ උන් නෑ පිටකොටුවේ මේ මාළු මාකට් එකේ දර වැඩියම බිස්නස් තියෙන මුදලාලි. හා පෝ ඒවා අපිට ලොකු වැඩි නේ. ඒක නෙවෙයි අර මේ අපේ සෙනවිරත්න පෙරක දෝරු උන්න හැගේ දෝනියන් දගේ කට උතර මොකද උනේ? ඒක ගියා. මේ කොට්ටාවේ කෙනෙකුට දීන්දු කළා. බලන්නකො වෙච්ච අපරාධි. හැබැයි චා 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 චා. ඒ ගෑන් ළමයාගේත් කැමැත්ත තිබුණේ බලදේව මාත්‍යා වාගේ කෙනෙකුටමයි. දැන් ඉතින් මොනවා කරන්නද අපි වෙන තැනකින්වත් බලමු මොදේ ඉන්නේ එක මාළු අය ඔව් ඉතින් දැන් මොනවා කරන්නද වෙන කෙනෙක්වත් හොයමු රන්ජිලිලා තාතර මාංශය ඇති නේද ඔව් මේ අපේ මාගිරිසුන් නැහැටත් එක්ක දේ දෙකක් හදමුකෝ ආ තව හොඳ තැනක් නම් තියෙනවා මහත්තයලත් කැමති නම් මම ඉතින් අහලා බලන්නම් මොන වගේ තැනක් මහත් වෙලාටම ගැලපෙන තැනක්
මේ ළඟ පාත තලවතුගොඩ හොඳ අපූරු පාසල් ගුරුවරි. බලදේව මහත්තයාටම පෑහෙන දෙමෝපිය දෙන්නත් ගුරුවරු. දේ පොළවත්තුවත් ඉතින් තියෙනවා. මේ ගුරුවරියක් කිව්වා. අපේ එංගලන්තේ ඉන්න මේ මිනිස්ලි පුතාගෙන් ලියවනක් ඇවිල්ලා. හැම සුමාන දෙක තුනකටම එකක් වරදින්නේ නැහැ. ඔව් ඔව්. එහෙම තමයි ගුණ යහපත් දරුවෝ. කොයි දේශ දීපාංකරේ හිටියත් දෙමව්පියන්ට තියෙන බැඳීම නැති වෙන්නේ නැහැ. අර මං කතා කරපු ගුරුවරීගේ බාප්පගේ පුතා. එයත් ඔය වගේමයි. සුමානකට සැරයක් නම් ලියුමක් එවනවාමයි. හේ විතරක් නෙවෙයි. නානා ප්‍රකාර බඩු බාහිරාදියක් තියෙනවා. අපේ පුතත් තියෙනවා. එහෙම තමයි එහෙම තමයි. ගුණාප්පේ තිඟුණ යහපත් දරුවෝ ඉන්න දෙමව්පියන්ට මොන සැනසෙල්ලක්ද? සුදුහාමිනේ සුදුහාමිනේ මේ රිස්ලි පුතා. මොකද මහත්තයා කරදරයක්ද? සුදුහාමිනේ සුදුහාමිනේ මේ රිස්ලි පුතාගෙන් ලියවනක් ඇවිල්ලා. මොනවද මොනවද කියලා තියෙන්නේ? මේ ලබන මාසේ ලංකාවට එනවලු. ක්‍රිස්ටිනුයි දරුවෙක්. හැබැයිද කොබලනි කොබලනි. ශිශිශි මේ අති දෙලි දෙලි. යම් තාලෙට ගිහිල්ලා වන් සල්. කොබ කොබලනි. පුතා දැන් හරි හුරුතල්ලු. රින්ස්ලි පස්සේ මයිලු. ඉංග්‍රීසියෙන් ගන්නේ නැති කතා කරනවත් නැත්තේ. මගේ මූණවලත් ටිකක් තියෙනවලු. හැමෝටම තෑගි බෝග අරගෙනලු. අනේ මන් දැන් මොනවට තොච්චර නිකරුනේ වියදම් කරන්නේ. මුනු මොනවද ගේනවයි කියලා තියෙනවා. ඊම ඔක්කොම ලියන්න පුළුවන් ඇලියමනද? ඈ සුදුවාමිනේටයි මටයි හොඳ ඇඳුම් ගේම අරගෙන ඇති. ටීෂර්ටෝ හොඳට තේරෙනවා. මේ එයාපෝට් එකට වාහනයක් එවන්න කියලා තියෙන්නේ බඩු පටවන්න වෙන්න ඇති. ඇත්තද? ඇයි දුවන්නේ? කටුනායක යන වාහනයකට කොච්චර විතර යයිද? හැබැයිට රුපියල් 4500ක්වත් නැතුව බැරි වෙයි. ඇත්තටම? අපි වාහනයක් අරගෙන යමු. රින්සි පුතා ගෙවයිනේ. දීගෙන කියලා රටු ගොඩ බැසාම පුළුවන්ද මේ වාහනේකට සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැතුව? ඊට මතර ක්‍රිස්ටින් ඉන්න තැනදී. හැබැයි. ඉතින් මොකද කරන්නේ? අපේ ගල්ඩියල් බාප්පගේ පුතා විල්බර්ට් දොස්තර මල්ලිගේ කාර් එකේ ඉල්ල ගමුද? චිචි චිචි ලැජ්ජ නැද්ද? ඒ මිනිස්සු ඉතින් අපි ඉඳන්නේ කියලා. අනිත් එක. තුන් දෙනෙක් එක යාපෝට් එකට ගිහිල්ලා ඒන තුන් දෙනයි බඩුවේ පටවගෙන එන්න ඉඩ තියෙන්නේ බෑ. අනේ මන්දා. එන අයත් මොනව කරන්නද? බෑන්ඩ් එකක් නැතුව බැරි වෙයි. මොකද මහත්තයෝ කරදරයක්වත්ද කියලා එවලා තියෙන්නේ. නෑ 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 මේ අපේ මේ එංගලන්තේ ඉන්න රින්සි පුතා එනවා ලංකාවට. එයාරප්ලේන් එකේ. හැබැයිද? අපි ළමයි ටිකටවත් කියලා රුපියල් 500ක් එකතු කරගමු. වැඩි ඉවරයි. ක්‍රිස්ටින් උතෙනව නේද? මාස දෙකක් ඉන්න යනවා කියලා තියෙන්නේ. ඉතින් හොඳයි. ඉතින් ක්‍රිස්ටින්ට හරියයි සිංහල කෑම. අර පොඩි දරුවටත් පුරුදු නැතුව ඇති සිංහල කෑම. එහෙ බත් නෑ නේද? හැබැයි මාස දෙකක් ඉන්නවයි කියලා තියෙනවද? ඔව් මේ කියලා තියෙන්නේ. මේ මේ රින්සි පුතා වියදම් කරොත් නම් හොඳයි. ඒත් ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්න බෑ. කටක් කරලා අපිට කියන්න පුළුවන්ද මේ බොලයි කෑම වලට බොලා වියදම් කරපල්ලයි කියලා? අනේ මන්දා. මේ මොනවා කරන්නද ඒක? මහත්තයෝ. කොයිද මොකක් කිව්වේ නෑනේ අර කටයුත්ත ගැන? මේ මාගේ දිසුන්නේ
අපි ඔය ගැන කල්පනා කරලා ලොකු පුතත් එක්කත් කතා කරලා වචනයක් දෙන්නම්කෝ. එන්නකෝ ලබන සුමානේ දිහාවේ. මහත්තු මේක හොඳ කටයුත්තක්. මහත්තයා මේක ප්‍රමාද කරලා පිටට ගියොත් ආය මට එහෙම දොස් කියන්න එපා. තේරුණාද? නෑ නෑ මේ මාරුසු නෑ. එන්න අපි කල්පනා කරලා කියන්න. ලබන සමුදට එන්නකෝ. හොඳයි එහෙනම් මම යන්න. හැබැයි මේ මාරුසු නෑ දෙකක්වත් දෙන්න බැරුණනේ. හැබැයි කොහෙද මගේ ඔළුව ගිනි ගත්තනේ? යන්න මාස දෙකක් ඉන්න. ඒක මිසක් මොන මොඩයද මේ රටේ නවතින්න වෙන්නේ? හොඳයි වීඩියෝ සෙට් එකක් අරන් එන්න කියලා ලියන්න ඕන. මටත් සාරි ස්ටිකුයි මේකප් සෙට් එකකුයි ගෙන්න ගන්න ඕන. උඹ ඉතින් රට යන ගෑනේ. උඹට මොකටද රට බඩු? රට යන්න. මෑර පිස්සු. රට යන්න මොනෑ ඔ පිළිවෙලකට අඳින්න? මොනවා වුණත් ගෙදරට උමනා කරන ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් ටික ගිනවත් මට එයි. ගේන දේවල් නෙමෙයි ළමයෝ මේ ගේ පිළිවෙලක් කරගන්න බලපල්ල. මේ බිත්ති දොර ජනේ සේරම ජරා වාස වල ඒව ටිකක් පේන්ට් කරගන්න එපා. අනිත් එක අර ක්‍රිස්ටින් ළමයාවම හිතයි මේක මේ ව්‍යාපාරයක් කියලා. අඩු ගන්න මේ මේ හිදිකිට යන්න නැතුව යන්න වැසිකිළියක් තියෙන්න එපා. අපි ඒක හදාගන්න එපා. ගේ පිළිවෙලක් කරනවා නම් අපි කාටත් හොඳයි. ඒත් ඉතින් අනේ මන් දන්නේ. අපි මොකද කරන්නේ? ළමයින්ට මේගෙන උනන්දුවක් නැතුව ඕරගෙන. බුදුහාමිනේ ආපහු කියලා බලන්න කොහේ ගොල්ලන්. මං නම් හිතන්නේ අපි ඔක්කොගෙම එකතු කරත් රුපියල් 2000ක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඊටමත් රුපියල් 2000ක් සෑහෙයිද? මාස දෙකක් තිස්සේ සුද්ධියක් ඉන්න පවුලකට කණ්ඩ බොණ්ඩ දෙන්න. තව එකක් මේ ගේත් අලුත් වැඩියා කරන්න එපා. වෙච්ච දෙයක් මේ ඔක්කොම මේ 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 රීසියා ගිහිල්ලා සුද්ධිය බැඳගත්ත නිසානේ. ඉංගල ගෑනියෙ බැඳ නම් අඩු ගානේ මේ මේ පොල් සම්බලුයි බතු කාලා මේ අවුරුද්දක් වුණා ජීවත් වෙන්න තිබුණානේ. දැන් ඉතින් ඕවා ගැන කතා කරලා ඉති වැඩක් තියේ. දැන් අපිට කරන්න තියෙන වැඩේ ගැන කල්පනා කරමුකෝ. දැන් මේ ළමයි මෙහාට මාස දෙකකට එනවනේ. මොකද කරන්නේ දැන්? ගේ රිපෙයාර් කරන්නත් ඕනලු. ක්‍රිස්ටින් අක්කට බබාට අමුතුම කෑම හදන්නත් ඕනලු. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේවට සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් සුනිමල්ලි රංජිනී මොනවද වට කියන්නේ? ඒ දෙන සල්ලි ගැන කතා කරන්නට මග ඇරලා කියන්නේ. කාරි වැඩක් නේ. පිටරට ඉඳලා මිනිස්සු මෙහාට එනකොට ඒගොල්ලෝ දැනගන්න ඕනේ මෙහි තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඒ අනුව හැඩ ගැහෙන්නේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ප්‍රින්ස්ලි හරිමිනියෙක් නම් මිනිහා මෙහාට ඇවිල්ලා හිමාඩුව ගත කරලා යන්න ඕන අම්මවයි තාත්තවයි නායකාරයවලු කරා. දැන් අම්මයි තාත්තයි කල්පනා කරන්නේ කොහොමද වියදමටවත් සල්ලි හොයන්නේ කියලා. ඇත්තටම නායකාරයෝ වෙන්න වෙයිද දන්නේ නැහැ. මොන පිස්සුද නෑනේ? අවලෙකට
පොඩ්ඩු උඹට මතකද? නීල් ආම්ස්ට්‍රෝං හන්දට ගිය දවස. ඒ මිනිස්සු හන්දට යනකොට එහෙ හිටියේ නැහැ කවුරුවත් තොරන් ගහලා.